වෙලා මොන මේ ආණ්ඩුවටාව තිස්සනම් කරන්න ඕනේ තමයි මේ වෙලාවේ හැදලා ස්ථාවරත්වේ නම් පවත්වාගෙන යන්න ඕනේ. මහා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයන් 250,000ක් සම්බන්ධයෙන් තමන්ගේ දෙන ව්‍යාපාර ටික වහලා දාලා ගිහිල්ලා තියෙනවා නම් රටේ ආර්ථිකයේ 10%කට වඩා සංකෝචන වෙලා තියෙනවා නම් රටේ තියෙන රට දාලා ගිහිල්ලා නම් මම කියන්නේ අපි රට හදන්න කාත් එක්කද මේ ඒ වෙලාවේ තිබුණු තෝරා ගැනීමක් විදිහට රනිල් වික්‍රමසිංහ රෙන්න දීලා ඊට පස්සේ උදව් ටික කර. මේ වෙලාවේ මැජික් එකක් තිබුණ නැහැ මම කියන්නේ ඒකයි. ඒකත් එක්ක රනිල් වික්‍රමසිංහ හිටියාද නැද්ද කියන එක අදාළම නැත ඒ සමීකරණය. මාලිමාවේ සහ සජිබ ප්‍රධාන වෙනස තමයි සජිබ කියන්නේ DS එක වෙනස් කරන්නේ නැහැ. රටේ රිස්ක් ප්‍රොෆයිල් එක වෙනස් කරන්න යන්නේ නැහැ. කතා ගැහුවොත් එම ආයතනයක් ලොකු සාකච්ඡාවකට යන්න වෙනවා. එහෙමනම් ජාතික ජන බලවේග විසින් කියන්න ඕනේ අපේ රට අඩුම ගානේ බිලියනයක්වත් එහෙනම් කොහෙන් හරි කුෂන් එකක් තියෙන්න ඕනේ. ඒ වගේ දෙයක් නම් ඒගොල්ලෝ කියන්නේ මේ IMF එක නවත්තලා මේකෙන් තමයි දාන්න යන්නේ කියලා. ඒක අතිශය භයානකයි. ඒ කියන්නේ ඒක සබ්ජෙක්ට් එකේ විශේෂ දන්න අයට ඒ තමත් බයිදෙන කතාවක්. අනිවාර්යයෙන්ම ඒක හරි ට්‍රේඩබල් බයස් ඉකොනොමි එකට අපි යන්න ඕනේ. අන්න ඒකට අවශ්‍ය කරන වෙනස්කම් ටික කරගන්න තමයි ඒගොල්ලෝ සජිබ විසින් යෝජනා කරන්නේ අපිට ක්‍රෙඩිට් ඇග්‍රීමන්ට් එක වෙනස් කරගන්න ඕනේ කියලා යම් යම් කොන්දේසි. ඒක සාධාරණයි. ඒක සාධාරණ කියන එක බොහොම ප්‍රායෝගිකයි. අපේ රටේ තියෙන ඛේදවාචකයක් මම කියනවා ඡන්ද කීට් වෙනකොට ආචාර්ය මහාචාර්යලු ලං කර ගන්නවා. පොතේ දැනුම විතරක් තියෙනයි. මම නම් මේවා ගැන බය නැහැ. කලාපයක් ඉදිරියට අපිට පුළුවන් වෙන්න ඕනේ ඔය අපි තව දුරටත් මේ ලෝකෙ වහගෙන කරන රටවල් දිනු වෙන්නේ නැහැ කියුවා. ගතත් රෝරියාව ගතත් මගින් අතිශය අසාර්ථකයි. මේ අපිත් කියන්නේ මන්ද අපි තේරුම් ගන්න ඕනේ මේ අපේ රටේ ගොඩක් අය හිතන් ඉන්නවා මේ අපි හරි ලොකු අපි ඒගොල්ලන්ට ඕන නම් ඇවිල්ලා අපේ දේවල් ආයෝජනය කරයි කියලා මං කියනවා හරි hina yana කතා. iBond News Center සහ News Center Unlimited නාලිකා සමගින් එක්කන ඔබ ආදරණීය පිළිගන්නවා. අද සිට අපි සූදානම් වන්නේ එළබෙන ජනාධිපතිවරණයේදී ශ්‍රී ලංකාවේ ජනතාව කුමන තීන්දුවක් ගත යුතුද? එම තීන්දුව ගැනීමට මොන කාරණා හේතු පාදක කරගත යුතුද? මේ සම්බන්ධයෙන් අද සිට සුපුරුදු පරිදි කතා බහ කරන්න සූදානම් අපි ශ්‍රී ලංකාස් චොයිස් 2024 විශේෂම ජනාධිපතිවරණය 21 වෙනිදා පැවැත්වීමට මේ වන විට සියලු සූදානම් වී තිබෙන වටපිටාවක ප්‍රධාන දේශපාලන බලවේග තුනක් වටා මෙවර ජනතාව සංකේන්ද්‍රණය වෙමින් පවතිනවා. හැබැයි ඒ අතරෙමුත් ප්‍රධාන අපේක්ෂකයන් දෙදෙනෙක් මේ වන විට ඉදිරියට පැමිණෙමින් තිබෙන විත්ති අපිට පේන්නට තිබෙනවා. කොහොම හරි මේ ප්‍රධාන පක්ෂවල ආර්ථික වැඩපිළිවෙල මොන වගේ විය යුතුද? ඔවුන් ඉදිරිපත් කර තිබෙන ප්‍රතිපත්ති ප්‍රකාශය කෙතරම් ප්‍රායෝගිකයිද? මේ සියලු කාරණා විශේෂම ආර්ථික විශ්ලේෂකයෙකු සමගින් කතා බහ කරන්න අදවසේ අපි සූදානම්. ඒ සඳහා අපි කරගත්ත ජාතික ජනතා පක්ෂයේ නායක ඒ වගේමයි ආර්ථික විශ්ලේෂකයෙක් වන මංජු නිසංක අයිබන් කියලා පිළිගන්නවා. මංජු අයිබන් මංජු මං හිතන්නේ ඔබ සෑහෙන කලතිස්සේ මේ සමාජ මාධ්‍ය ඔස්සේ මේ ලංකාවේ ආර්ථිකය ජාත්‍යන්තර අධ්‍යක්ෂකීම් එක්ක මොන වගේ දිශානතියකට සකස් කළ යුතුයිද? ඒ ආර්ථිකය අපි වගේ රටකට කොහොමද ගලපා ගන්නෙ? මේ කාරණා සම්බන්ධයෙන් සෑහෙන කතා කරා. දැන් ප්‍රධාන අපේක්ෂකින් තිදෙනෙක් ඉන්නවා රනිල්, අනුර, සජිත්. ඒ අතරින් වත්මන් ජනාධිපතිවරයාගේ ආර්ථික වැඩපිළිවෙල සම්බන්ධයෙන් අපිට ඊතරම් කතා කරන දෙයක් නැහැ. මොකද ඌ යම් වැඩපිළිවෙලක් අරන් ඇවිල්ලා මෙතනින් එහාට ඒක තවත් එක්ස්ටෙන්ඩ් කරන්නේ කොහොමද, නැත්නම් මේක ව්‍යාප්ත කරන්නේ කොහොමද කියන කාරණේ ගැන තමයි ඔහු කතා කරන්නේ. අපි එහෙනම් ඒකත් උදාහරණයට අරන් ඒ වගේමයි අනුර සජිත් මේ දෙන තමයි අලුත් වැඩපිළිවෙලක් ඉදිරිපත් කරන්නේ මේ අර්බුදයෙන් ගොඩ එන විශේෂයෙන්ම අපි ආර්ථික වශයෙන් බංකොලොත් වෙච්ච රටක්. ඉතින් ඒ බංකොලොත්භාවයෙන් ගොඩ එන්න යම් වැඩපිළිවෙක ජනාධිපතිවරයා ඉන්නවයි කියලා ඔහු කියනවා. හැබැයි ජනාධිපතිවරයාගේ වැඩපිළිවෙල ඉදිරියට ගෙන යන්න පුළුවන්ද, විශේෂයෙන්ම IMF වැඩපිළිවෙල වෙනස් කරන්න පුළුවන්ද, ඒ වගේමයි වත්මන් ආණ්ඩුවම IMF වැඩපිළිවෙල වෙනස් කළා තියෙනවා යම් යම් අවස්ථාවලදී. ඒකත් එක්ක විශේෂම අනුර සජිත් දෙන්න බලයට આવොත් එම ඔවුන් මොන වගේ අභියෝගයකට මුහුණ පායිද? මේ තියෙන ලංකාවේ තියෙන තත්ත්වෙත් එක්ක කවුරු අවත් කළ යුතු දේ මොකද්ද? මෙහෙම කවුරු මොන වෙලාවේ මොන මේ ආණ්ඩුවට ආවත් ඉස්සලාම කරන්න ඕනේ දේ තමයි අර බේසික් ටිකක් තියෙනවනේ. ඔව් පැහැදිලි. පළවෙනි දේ තමයි අපේ තියෙන මේ වෙලාවේ හැදලා තියෙන ස්ථාවරත්වේ නම් පවත්වාගෙන යන්න ඕනේ. මොකද රටක් විදිහට උළු සඳනෙන් දැන් අර අපේ නහයට උඩින් ගිහලා තියෙන වතුර ටික දැන් නහයෙන් යට පොඩ්ඩක් ඇවිල්ලා තියෙනවනේ ජාත්‍යන්තර මූල අරමුදල සහ ඉන්දියාව විසින් අපිට ලබා දුන්න ඒ ක්‍රෙඩිට් රිවෝල්ව් එකයි ඔන්නෝ ටිකත් එක්ක අපි යම් කිසි ස්ථාවරයකට කියන්නේ මම කියන්නේ ආර්ථික ස්ථාවරයකට වඩා මූල්‍ය විනය පැත්තේ ස්ථාවරයකට ඇවිල්ලා තියෙනවා. එකෙන් කියන්නේ රටේ ආර්ථිකය හොඳ පැත්තට හැදෙන්න තියෙනවා කියලා කියන්නේ. මොකද ඒකෙන් අපිට අනිත් පැත්තේ තියෙන දර්ශකයන් බැලුවම අපි දන්නවනේ 2022 සහ 23 දෙකේම අපේ ආර්ථිකයේ දැවැන්තර සංකෝචනය වුණා කියලා. ඔව්. හැබැයි මූල්‍ය විනය කියන එක යම් කිසි මට්ටමකට ඇවිල්ලා තියෙනවා. දැන් ඊටු ටික අපිට ඔලූසන් නම් අපි පැහැදිලිව කරන්න ඕනේ දේ තමයි වෙළඳපළ ස්ථාවරත්වය සහ වෙළඳපළ විශ්වාසය කියන එක ගොඩනගා ගන්න ඕනේ. මොකද මංජුල අපි තේරුම් ගන්න ඕනේ අපි කෙලිම බොහොම සරල භාෂාවෙන් කතා කරොත් අපේ රට අඩියක් හරි ඉස්සරහට යන්න නම් තවදුරටත් අපිට ප්‍රාග්ධනය එන්න ඕනේ. ඒකනේ සරලම දේ. මොනවා කරන්නත් අපේ භාෂාවෙන් කියනනම් සල්ලි තියෙන්න ඕනේනේ.
දැන් එතකොට IMF එක වැඩ පිළිලත් එක්කත් අපි දන්නවනේ අපිට බැංකුවලට මුදල් අච්චු ගහන්නත් බැහැනේ. හරිද? එතකොට රට ඇතුලේ තියෙන මුදල් ඒකකයට නැවත නැවතත් රට ඇතුලේ මේ අලුතෙන් ඇතුල් කරන්න බෑ. අපිට ඩොලර් අර්බුදේ වගේම රුපියල් අර්බුදේකුත් තිබ්බා. රුපියල් අර්බුදේ විසඳගත්ත අපේ තියෙන IMF එකත් එක්ක දාපු කොන්දේසි ටිකත් එක්ක රාජ්‍ය වියදම් අධිකරණය කපා හැරලා රාජ්‍ය ආදායම් බදු වලින් වැඩි කරගෙන. එතකොට තියෙන එක ඇතුලේ කුෂන් එකක් හදාගත්තා. එතකොට ඒ කොටස දැන් හදාගෙන තියෙනවා. නමුත් අර්බුදේ තියෙන්නේ මෙන්න මෙතනදී, ඒ කියන්නේ අපි හැමතිස්සෙම මේක රටක්නේ කරන්නේ. හරිද? එතකොට අපි තේරුම් ගන්න ඕනේ රටේ මූල්‍ය විනයක් හදනකොට දැන් ඔයාගේ පවුලේ ඔයා අපි හිතමු ඔයාගේ කරන රැකියාව නැති වෙලා ඉතමත් අඩුපාඩියකට රැකියාවට යන්න සිද්ධ වුණොත් එහෙම එතනදී ඔයාට දරුවෝ 3 දෙනෙක් ඉන්නවා. දරුවන්ට කෑම දීමේදී ඔයා වෙනදා ගේන අර ලක්ෂරි අයිට සමහර බිස්කට්ස් වගේ දේවල් ඒ වගේ දේවල් ගෙනත් නොදෙන්න පුළුවන්. හැබැයි එහෙම වුණා කියලා ළමයිගේ තියෙන පෝෂණයේ සම්පූර්ණම සියලුම පෝෂණයන් කපා හැරලා ළමයට මන්ද පෝෂණය ගියොත් එහෙම ඊට පස්සේ ඒකෙන් වෙන හානි ඉතාමත් වැඩිනේ. ළමයට මාස 6ක් තිස්සේ අවශ්‍ය ප්‍රෝටීන් ටිකයි ඒ අවශ්‍ය ගන්න කණජ ලවණ ටිකයි වැටුනේ නැත්නම් එහෙම මාස 6කට පස්සේ හැමදාම ඔයා ගෙනත් දුන්නොත් එහෙම බිස්කට් කන්න ගෙනත් දුන්නොත් එහෙම ඒ කියන්නේ මේ මොනවද අපිට මොනවා හරි ඉතාමත්ම ලාභ බිස්කට් එකක් ගෙනත් දෙනවා කියලා ඒකෙන් වෙන්නේ ළමංගේ මන්ද පෝෂණය ගියොත් එහෙම ඒතර හදන්න ළමයෙක් නැති වෙනවා. ළමංගේ සම්පූර්ණ මානසික වර්ධනය නැති වෙලා ඒ ළමයාව සමාජ ඒ කියන්නේ ළමයාව වර්ධනය නැති වෙනවා. ඒ වගේ රටක් වුණත් ඒ විදිහට තමයි. ඒක රටේ මූල්‍ය විනය හදාගෙන යනකොට IMF එක කියන ඒවත් එක්ක ආර්ථිකය සම්පූර්ණයෙන්ම කඩාකප්පල් වෙන්නේ නැති වෙන්න අවශ්‍ය කරන වැඩ පිළිවෙලක් ඒ සාකච්ඡාව ඇතුළේ තියෙන්න ඕනේ. ඔන්න ඕක තමයි අපි දැක්කේ නැත්නම් රනිල් වික්‍රමසිංහගේ. يعني රනිල් වික්‍රමසිංහ විසින් IMF එකට ගිහිල්ලා වැඩ පිළිවෙල ගෙනාවා. ඒක හරි. ඊට පස්සේ ඒකත් එක්ක අවශ්‍ය කරන ප්‍රතිසංස්කරණ ටික අරන් ආවා මූල්‍ය විනය හදාගන්න. හැබැයි ඒකත් එක්ක රටේ ආර්ථිකය නැගිටින්න අවශ්‍ය කරන ප්‍රතිසංස්කරණ ටික හරි ආකාරයෙන් ඒ සාකච්ඡා මේසවල සිද්ධු වුණා කියන තමයි අපේ කියවීම. يعني නම්බර්ස් ටික හැදුනට රටේ දරිද්‍රතාවයෙන් පෙළෙන ජනතාව සැහැණ දුකක් විඳා. ඔක අපි මෙහෙම කියන at what cost කියන එක අපි හැමදාම කියන්නේ. ඒ කියන්නේ at මොන දෙයක් කැප කරලාද මේ දේ ගත්තේ අපි. රටේ තියෙන සුළුහා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයන් 250,000ක් සම්බන්ධයි තමන්ගේ තියෙන ව්‍යාපාර ටික වහලා දාලා ගිහිල්ලා තියෙනවා නම් රටේ ආර්ථිකයේ 10%කට වඩා සංකෝචන වෙලා තියෙනවා නම් රටේ තියෙන රට දාලා ගිහිල්ලා නම් මම කියන්නේ අපි රට හදන්නේ කාත් එක්කද? රට හදන්නේ කාටද? අපි තේරුම් ගන්න අපි මේ රට හදන්නේ ඉන්දියාවට නෙමෙයිනේ. අපි මේ රට හදන්න ඕනේ ඇමරිකාවට හරි නැත්නම් මේ චීනට හරි නෙමෙයිනේ. අපේ රටේ මිනිස්සුන්ටනේ. දිනේ අවසානයේ මොකද ඉතුරු වෙන්නේ? ඉතුරු වෙන්නේ. මම කියන්නේ ඒකයි හදනකොට අනිත් ඔක්කොම දාලා ගිහිල්ලා නම් රට සම්පූර්ණයෙන්ම රට නැතිවෙලා සමාජීය වශයෙන් ලොකු අර්බුදෙට ගිහිල්ලා නම් ඒක තේරුමක් නැහැ. කාන්තාරික රජ වල වැඩක් නැහැ. වැඩක් නැහැ. හරියටම හරි. එතකොට එන්නේ එතන ඉතින් ඒ කියන්නේ රනිල් වික්‍රමසිංහගේ උත්තර ටිකක් ඒ කියන්නේ රාජ්‍ය මූල්‍ය විනය පැත්තෙන් ආවට අපි සමාජීය වශයෙන් දේශපාලනික වශයෙන් දැඩි අර්බුදයකට ගිහිල්ලා තියෙනවා. හැබැයි අපි පිළිගන්න ඕන ඌට අර මේ ඒ වැඩ පිළිවෙල ඉදිරියට ගෙන යාමේ හයිය කොන්ද ටිකක් තිබ්බ නේද? අර වෙන පාලකින් නැමෙන සුළු ගතිය නැති එක පොඩි යහපත් දෙයක් නෙවෙයි දැත්ත. මම ඔක බොහොම ගෞරවාන්විතව ඔක මම ප්‍රතික්ෂේප කරන්නම්. කමක් ඒක නේ කමක් නැහැ නේ මගේ. මොකද මම ඔකට කියන්නේ දැන් හැම ගොඩක් අය කියන මොකද මීට කලින් අපි දැක්ක උදාහරණ තමයි මේ බලාගාරයක් හදන්නව පස්සේ කවුරු හරි පාරට බැස්ස ගමන් ඔන්න කොන්ද පහත් කරගන්නවා නායකයා. ඊළඟට අර තව මොකක් හරි වැඩ පිළිවෙල උදාහරණ. ආ ඒක හරි. මං කියන්නේ අර තීරණ ගැනීම කොන්ද. ඒක හරි. ඒක හැබැයි ඒක අඩු වැඩි වශයෙන් මම හිතන්නේ මට හිතනවා මහින්ද රාජපක්ෂයේ තිබුණද කියලා ඒක නා يعني ආර්ථිකය කියන්නේ ඔහුට තිබ්බයි කියලා අපිට කියන්න අමාරුයි. ආර්ථිකනේ මම කියන්නේ තමන්ගේ සම්බන්ධයෙන් ඒ කියන්නේ ඔහුට පුද්ගලික සාමාන්‍ය තියෙනවනේ චෝදනා තියෙනවනේ ඔහුගේ ආණ්ඩුවට ඒ උන්ට අවශ්‍ය කරන වංචා දූෂණ චෝදනා තියෙන යම් යම් ව්‍යාපෘති කරන අවස්ථා අවශ්‍ය අවස්ථාවලදී හොඳටම කරලා තියෙනවා කියන එක අපි දැක්කා. නමුත් එතනදී මම කියන්නේ මේ රට දැන් ගොඩක් අය ඒගොල්ලෝ හදන හදන මතයක් තියෙනවා රනිල් වික්‍රමසිංහ මේක ගොඩ දැම්මා කියලා. මම කියන්නේ ඒක බොරු. ඒක අමූලික බොරුවක්. හේතුව මම කියන්නම් මේ රටේ මං හිතන්නේ මංජුල වාරත් හොඳ අවබෝධයක් තියෙනවා කලාපීය භූගෝලික දේශපාලන හැසිරෙන විදිය ගැන මේ කලාපේ. හරිද? එතකොට අපි දන්නවා මේ කලාපේ කොහොමදත් පහුගිය අවුරුදු 5 ඇතුළත ඒ කියන්නේ දේශපාලනික වශයෙන් ලොකු අර්බුදයන් ගන්නවකට යනවා. පකිස්තානය ගත්තත් බංග්ලාදේශය ගත්තත් මාලදීවනේ ගත්තත් ඒ කියන්නේ ඉන්දියාවේ තියෙන රටවල් ඔක්කොම ගිනි ගන්නවා. වටේම ගිනි ගන්නවා. හරිද? එතකොට දැන් අපි තේරුම් ගන්න ඕනේ ඉන්දියාව වගේ රටක් ඇත්තටම තමන්ගේ වගේ වටේ තියෙන රටවල් ගොඩාක් දියුණු වෙනවට කැමති නැහැ. තර්ජනයක්නේ. හැබැයි සම්පූර්ණයෙන්ම කඩාවැටෙන්නට කැමතිත් නැහැ. මේව ඇතුලේ පොඩ්ඩක් අර කලබලක් තියාගෙන ඒගොල්ල ඉන්දියාවේ බලපෑමක් කරන්න පුළුවන් මට්ටමට තමයි ඒගොල්ල තියන්න කැමති මේ වගේ රටවල් ටික. ඒතකොට අර ඒගොල්ලන්ට ස්ට්‍රින්ග්ස් අදින්න පුළුවන් ඕනෙලාක. හැබැයි අපි තේරුම් ගන්න ඕන කාරණේ තමයි අපේ අසල්වැසි දෙවන්ත රාජ්‍ය අභිභව අපිට ගමන් කරන්න බෑ. අපි ඕකට සහයෝගයෙන් යන්න ඕනේ. හරි එකඟයි. එකඟයි. මම මෙතන තමයි යන්නේ. එතකොට මම කියන්නේ ඉන්දියාව කැමති අපි වගේ රටවල් ඇතුලේ පොඩ්ඩක් අර අපි ගැන අපේ භාෂාවෙන් කියනවනම් මේ අර්බුද තියෙනවනම් කැමති. මොකද අනිත් ආසියානු දකුණු ආසියානු කලාපේ ඉන්දියාවට වැඩි ප්‍රශ්න නැති රටත් අපි අඩු අනිත් අයට සාම්ප්‍රදායික ප්‍රශ්න තියෙනවා සහ ඔවුන්ගේ අනෙකුත් දේවල් කියන ආගම් වගේ දේවල් එක්ක ලොකු ගැටුම් තියෙනවා. එතකොට අපි ඒ 2021 අරගලයත් එක්ක අපි ලොකු අර්බුදයකට ගියා නම් එහෙම දේශපාලනික හා සමාජීය අර්බුදයකට ගියා නම් එහෙම ඒක ඇතුලේ ලොකු බලයේ වෙනසක් සිද්ධ වුණොත් එහෙම ඒක ඇතුලේ
ඔවුන්ට ඒ වෙනස දරාගන්න බැරි වෙනවා. මොකද එතකොට කොලටරල් ඩැමේජ් එක වැඩි. ඒක ඇතුලේ කඩා වැටෙනවා. කඩා වැටෙනවා. ඒසහා ඔවුන් දන්නේ නැහැ ඊට පස්සේ කවුරු බලයකට එයිද කියලා. ඒක ඔවුන්ට කොච්චර අදුරට පාලනය කරගන්න පුළුවන් වේද කලාපී වශයෙන්. ඒ වගේ අර්බුද ගොඩක් තියෙනවානේ. එතකොට කොහොමද 2022 වෙනකොට මේ අර්බුද එක්ක ඔවුන් සහ ඇමරිකාක් සහ ජනපදේ සහ ඔය කලාපීය භූගෝලීය දේශපාලන ඇතුලේ අපි ඒ වෙලාවේ කවුරු ජනාධිපති වුණත් හරිද ඒ වෙලාවට අවශ්‍ය කරන තෙල් ටිකට සහ ඒ බේත් ටිකට අවශ්‍ය කරන දේවල් ටික ලයින් වෙලා තිබුණා. මොකද මම හොඳටම දන්නවා ඇමරිකාක්ස ජනපදයේ විසින් ඊළඟට උන් කියවාගෙන තිබුණා 2022 සැප්තැම්බර් ඔක්තෝබර් වෙනකොට මහකන්නේට අවශ්‍ය වෙන පොහොර හිඟ ඇති වෙලා එහෙම නැත්නම් ආයසරයක් මේකේනවා. ටග්ගාල මිලියන 60 මිලියන 60ක් ඇමරිකන් ඩොලර් මිලියන 50කටක් මේකද ඇලොකේට් කරා. ජපානයේ හරහා තවත් මිලියන 10ක් අපේ බේත් ටිකට ලබා දුන්නා. ලෝක බැංකු ආධාරාව ගැස්සුවා. ලෝක බැංකු ආධාරාව. ඒ කියන්නේ අපේ රටේ ඒ වෙලාවේ කවුරු එතනට ආවත් ඒ ටික ලස්සන්ට අලයින් වෙන්න නියමිතව තිබුණා. ඔය කියන්නේ පොල්පිටක් දැම්මත් වැඩේ වෙන්න තිබුණා. මම කිව්වත් වෙන්න තිබුණා. ඒක තියෙන්නේ මේ අප රට ගැන හිතලා නෙමෙයි. ඒක ඒ ලෙවල් එකට ගියේ නැත්තම් එන්න තිබුණ අර්බුදය ඉතාමත්ම ලොකුයි. කලාපී අර්බුදය බවට පත් වෙනවා. සහ ඊට පස්සේ ඒක සමහරට අනිත් පැතිවලටත් මේක පැතිරෙන්න තිබුණා. සහ ඒක ඇතුලේ මොන මොන කණ්ඩායම් ඇවිල්ලා මේකේ සම්පූර්ණ බලය ඩැහැ ගැනීමද කියන එක උන්ට කියවා ගන්න බැරි වුණා. ඉතින් ඒකන තමයි ටග් ගාලා ඕන්නේ. ඉතින් මේ ඒ වෙලාවේ තිබුණ තෝරා ගැනීමක් විදිහට රනිල් වික්‍රමසිංහ රෙන්ඩ දීලා ඊට පස්සේ උදව් ටික කරේ. මොකද මේ වෙලාවේ මැජික් එකක් තිබුණේ නැහැ මම කියන්නේ ඒකයි. මැජික් පිල් එකක් කවුට් ගෙනාවේ නැහැ. එතකොට ඒකත් එක්ක රනිල් වික්‍රමසිංහ හිටියාද නැද්ද කියන එක අදාළම නැත ඒ සමීකරණයට. ඒ කියන්නේ ඔහුගේ තියෙන හැකියාවන් සහ ඔහුගේ තියෙන ඔබ කිව්ව තීන්දුව తీරන ගැනීම කියන එක මම ඒක අපි වෙනම කතා කරමු වෙනම පැත්තකින් තියමු. ඒකනේ මම කියන්නේ නමුත් ඒ අවස්ථාව කොහොමටත් ওই විදිහට යන්න තිබුණ දෙයක් තිබුණේ. අද රේගෙන රනිල් වික්‍රමසිංහ මේ වෙලාවේ එකකින් ක්‍රෙඩිට් එකක් ගන්නවා. මම කියන්නේ එහෙමනම් අපි ගන්න ඕනේ ඉන්දියාවටයි ලෝක මේ මොකද මූල් ජාත්‍යන්තර මූල්‍ය අද මූල්‍ය අරමුදලට අපි තැන්කියු කාඩ් එකක් එවන්න ඕනේ. මේක කරලා දුන්න උදව්වට රනිල් වික්‍රමසිංහට වඩා. අපි එතනින් එහාට යමු දැන්. අලුත් දෙන්නෙක් ඉන්නවා. අලුත් දෙන්නෙක් ඉන්නවා. සහ ඒතර ඒකත් එක්ක අපි දන්න ජනතාවගේ එතන ලොකු දැන් මේ කියවීමක් නැහැ එතනට. අපි ඒක මෙහෙම පටන් ගමු මංජු දැන් JVP එක එක්තරා අවස්ථාවකදී සමන්ත විද්‍යාරත්න වගේ නායකින් එළිය කිව්වා මේ IMF එක අපිට ලොකු නෑ. ඒගොල්ල කැමති නම් අපි ගාවට එන්න අපි කතා කරලා බලමු කියලා. ඊට පස්සේ ඒ වගේ මතයක් කොහොමත් NPP එකේ තිබ්බ මුකුන් වර්ණවා මේ මේකක් හන්දා. හැබැයි උන් වටා දැන් එකතුලා ඉන්නේ NPP කියන්නේ ලිබරල් ආර්ථික දැක්මක් තියෙන ලොකු තරුණ පිරිසක් ඉන්නවා. ඒ හන්දා උන්ට අර මේ අර ඒ තියෙන ජාත්‍යන්තර ප්‍රවණතාවත් ලං කරගන්න සිද්ධ වෙලා තියෙනවා. දැන් NPP එකට තියෙන රැල්ලත් එක්ක සහ ඔවුන් බලයට එන වාය කියන යම් අනායවැකියක් රට පුරා යමින් තිබ හන්දම ශාමාගට නැත්නම් කොඩස්සලන් පොලේ ලොකු කඩාවැටීමක තුනක් ඩොලර් මිලියන 3400ක් ලංකාවෙන් එළියට ගිහිල්ලා තිබ්බා. දැන් මේකත් එක්ක ආපු පීඩනය හරහා රුකුමාර දසනායක මහත්තයා කිව්වා අපි IMF වැඩ පිළිවෙලෙන් ඒකපාර්ශ්වීය කීරත් ඉවත් වෙන්නේ නැහැ කියලා. දැන් පළවෙනි කාරණය සජිත්තු අනුර බලයට එනවා නම් ඔවුන්ට මේක වෙනස් කරන්න පුළුවන්ද? රනිල් වික්‍රමසිංහ ආණ්ඩුව නම් වගන්ති කීපයක් වෙනස් කරලා මේක සංශෝධනය කරා. ඊළඟට මේක ඇතැරලා කුමන පක්ෂයකටත් ඉදිරි ගමනක් තියෙනවාද? ඔව්. දැන් උතනදී NPP එක මම මෙතන පොඩි වෙලාවක් ගන්නම් දෙකේ වෙනස පොඩ්ඩක් පැහැදිලි කරන්න. NPP එකේ ආර්ථික ප්‍රතිපත්තිය සැප්තැම්බර් 4 වෙනිදා එළිදැක්වුවා. එතනදී ඔවුන් පැහැදිලිව එකතරඟද කියනවා මේ එකනේ මේ ලෝක බැංකු වැඩපිළිවෙල සම්පූර්ණයෙන්ම සම්බන්ධ වෙන්නේ අපේ තියෙන DS එකත් එක්කනේ ඩෙට් සස්ටේනබිලිටි ඇනලිසිස් එක. ඒක මංජු මේකත් පැහැදිලි කරන්න. දැන් ඔවුන් අර ලංකාවේ ඔවුන් විතරනේ හැමෝගෙම දන ජනප්‍රිය සරම්පාට තීරු බදු රහිත වාහන බලපත්‍ර ඉවතට බදු ක්‍රමේ වෙනස්කම් සිරු දිනාට විශ්‍රාම වැටුපක් අමාත්‍යතුරු 25ක් දැන් මේ වගේන් අර තියෙන ගැප් එක අඩු කරන්න පුළුවන්ද? මම කියන්නේ මේකයි NPP එක සම්පූර්ණ ප්‍රතිපත්ති ප්‍රකාශය ඇතුලේ මම අවංකව කියන්නේ මිනිස්සු ආස කරන ඒ හිණේ තියෙනවා. සීනි බොලද? නෑ ඒක ඉතෝපියන් එකක් හදලා තියෙනවා. ගැන මම කියන්නේ සීනි බොල දිලද? සීනි බොල. ඒක තමයි. සීනි බොල කියන්නේ මෙහෙමයි මම දන්නා එක එක කෙනා ගන්න විදිහ වෙනස්. නමුත් මිනිස්සුන්ට ආස කරන රටක් ආස කරන රට කියන එකේ කතාව තියෙනවා. හරිද? ජනප්‍රිය සරම්පාට. ජනප්‍රිය සරම්පාට ඔක්කොමත් එක්ක සහ ඕන කෙනෙක් තරුණෙක් වෙන්න පුළුවන්, වැඩිහිටියෙක් වෙන්න පුළුවන්, තමන් ජීවත් වෙන්න ආස කරන රටකට අවශ්‍ය කරන දේවල් දී කියලා තියෙනවා. හැබැයි මගේ තර්කය හැමදාම තියෙන්නේ මගේ දේශපාලනික නෙමෙයි. මොකද මම දේශපාලනික කිසි කෙනෙක්ට මේ වෙලාවේ සහයෝගයක් මේවා කරන්නේ නැහැ. මොකද අපිට එහෙම හිත ගන්න තරම් අපිට එතන හැකියාවක් නැහැ. හැබැයි මම ඒක බලන්නේ ආර්ථික මේ පැත්තෙන්. ඒ කියන ඒ දේ හදන්නට ගැප් එකක් තියෙනවානේ. අපි අද ඉන්න තැන අපි තේරුම් ගන්න එපා. අනිවාර්යයෙන්. අද ඉන්න තැන ඉඳලා එතනට යන්න ඕනේනේ. ඔව්. ඒතර අන්න ඒ යන ගමන කරන්න නම් මේකේ තව ගොඩක් දේවල් ටිකක් තියෙනවා පුරව ගන්න. يعني තමන් අද ඉන්න රටේ ඉඳලා ප්‍රතිපත්ති ප්‍රකාශයෙන් අපි ඩිලිවර් කරන්න හදන තැනට යන්න ගොඩක් දේවල් තියෙනවා මම දැන් ෆිල් කරන්න ඕන ටික. උදාහරණ විදිහට 115ක රාජ්‍ය සේවයක් ඉන්නවා. මොකද කරන්නේ? ඔව්. ඒ කියන්නේ මේ මේ ඒ වැඩවලට ඒගොල්ලෝ යෝජනා කරලා තියෙන ගොඩාක් වැඩවලට ලොකු ප්‍රාග්ධනයක් ඕනේ.
ඒගොල්ලෝ කියනවා මේ රාජ්‍යසේ මදිත් කියලා සමහරවල්. ඔව් සමහරවල්ට වැඩි කරනවා කියලාත් කියනවා. ඒ කියන්නේ ඊට පස්සේ රාජ්‍ය ව්‍යුහ මේ රාජ්‍යසේ ඒ කියන්නේ රජයේ තියෙන මොනවද SOS ටික SOS ටික ප්‍රතිව්‍යුහගත කිරීම ගැන කතා කරන්නේ නැහැ. දැන් ගොඩාක් අඩුවෙන් කතා කරා. රජය විසින් පාලනය කරන ආයතන. ආයතන. අපිට මේක ආයතනක් කිමු මේ මහා බැංකු කියන්නේ මොකද ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ප්‍රශ්නෙට. එතකොට සාමාන්‍යයෙන් අපිට IMF එකේ ඕනෑම වැඩසටහනක් දෙන්න කලින් ඒකට අවශ්‍ය කරන ඒ රටේ තියෙන රිස්ක් ප්‍රොෆයිල් එක කියන එක හදනවා. ඒ කියන්නේ ඒක තියෙන අවදානම් ගැනීමේ සම්පූර්ණ ලොකු කම්ප්‍රිහෙන්සිව් වර්තාවක් හදනවා. එතකොට ඒක මත තමයි ඊට පස්සේ IMF එකේ ප්‍රෝග්‍රෑම් එක ඩිසයිඩ් කරන්නේ. මොකක්ද යන ප්‍රෝග්‍රෑම් එක සහ ඒ කොච්චරද හැමදාම තීරණය කරන්නේ. සාමාන්‍යයෙන් ඒක නිකන් හරි අපේ නිකන් අපේ රිපෝට් කාඩ් එකක් වගේ. ඒ රිපෝට් කාඩ් එක මත බලලා තමයි අපිට දෙන ශිෂ්‍යත්වය මොකක්ද කියලා තීරණය කරන්නේ. අන්න ඒ වගේ දේ. එතකොට දැන් ඩෙට් සස්ටේනබිලිටි ඇනලිසිස් එකක් කරන්න විශේෂම අපේ වගේ ලොකු ආර්ථික අර්බුදයක් තියෙන රටකද IMF එකට දාලා බෑ. මොකද ඒගොල්ලෝ ඊට පස්සේ අපේ ද්විපාර්ශ්වික නාය හිමියෝ, ඒ කියන්නේ අනිත් අපේ බහුපාර්ශ්වික නාය හිමියෝ, අපේ එතකොට ස්වෛරී බැඳුම් කර හිමියන් ඔය හැමෝ එක්කම සාකච්ඡා වලට ගිහිල්ලා තමයි මේ DSA එක හදාගන්න අවශ්‍ය කරන තොරතුරු ටික ගන්න. ඒ කියන්නේ සෑහෙන කාලයක් යන වැඩක් මේක. DSA එක හදාගත්තෙන් පස්සේ සහ සියලු පාර්ශ්වයන් එකඟුණෙන් පස්සේ ඒකට IMF එක විසින් ඒ වැඩසටහන ලබා දෙනවා. එතකොට ඒ IMF එකේ අදාළ ණය පහසුකම් ලබා දුන්නාම දැනට අපිට දීලා තියෙන extended fund facility එකක් ඒකට වෙනම credit agreement එකක් තියෙනවා. DSA එකට අමතරව. එතකොට DSA එකෙන් අපේ risk profile එක රටක් විදිහට ඒ risk profile එකට එක එක ණය වැඩසටහන් අපිට ගන්න පුළුවන්. ඒක එකක් තමයි අපිට දැන් දීලා තියෙන්නේ. එතකොට ඒකට වෙනම agreement එකකුත් තියෙනවා. එතකොට මේ මාලිමාවේ සහ සජිබ ප්‍රධාන වෙනස තමයි සජබේ කියන්නේ DS එක වෙනස් කරන්නේ නැහැ. රටේ රිස්ක් ප්‍රොෆයිල් එක වෙනස් කරන්න යන්නේ නැහැ. රටේ රිස්ක් ප්‍රොෆයිල් එක සර මම තේන භාෂාවෙන් කියන්නේ. ඒක වෙනස් කරන්න යන්නේ නැහැ. මොකද ඒක අත ගැහුවොත් එම ආයතනයක් ලොකු සාකච්ඡාවකට යන්න වෙනවා. මේ සියලුම දේවල් නවත්තලා ඒක මායි මාස 6ක් විතර යන්න පුළුවන් වැඩක්. සහ අවුරුද්දකුත් යන්න පුළුවන්. ඒක දුර ආපහු ගිහලා පැරිස් ක්ලබ් එක සාකච්ඡා කරන්න ඕන. සියලු වෙනවනේ. මොකද අපේ රිස්ක් ප්‍රොෆයිල් එක වෙනස් කරන්න යනවනේ. ඒක නයි වෙනස් කතා කරන්න වෙනවා. ඊළඟට ආපහු බැංකුත් එක්ක කතා කරන්න. හරි. ඒ කියන්නේ මේ අර රනිල් වික්‍රමස් ගහණ්ඩුව සහ ඒ කියන්නේ පටන් ගත්ත තැන ඉඳන් කරපු මේ ටික ආයෙ මුල ඉඳන් කරන්න වෙනවා. මම කියන බෑ කියලා නෙමෙයි. IMF එක ඉතිහාසය කරලා තියෙනවා. ආයෙ පස්සට යන්න වෙනවා අපිට. කරලා තියෙනවා. එහෙමනම් ජාතික ජන බලවේග විසින් කියන්න ඕනේ අපි හිතමු මේකට මාස 6ක් අවුරුද්දක් කියන්නට ඉඩ තියෙනවානේ. ඒතර සාමාන්‍ය මේ වගේ වැඩ කරනකොට අපි බෙස් කේස් සිනාරියෝ සහ වර්ස් කේස් සිනාරියෝ කියලා තියෙනවානේ. අපි ඒක සාමාන්‍ය විශ්ලේෂණය කරනවා. ඔව් අනිවාර්යයෙන්. වර්ස් කේස් සිනාරියෝ එක ඇනලයිස් කරලා අවුරුද්දක් විතර මේක සාකච්ඡාවට ගියොත් අපේ රට අඩුම ගානේ බිලියනයක්වත් එනං කොහෙන් හරි කුෂන් එකක් තියෙන්න ඕනේ. මොකද ඒ කාලය තුල තෙල් ටික ගන්න ඕනේ, මේ ටික ගන්න ඕනේ, මේ ටික ඔක්කොම දෙන්න ගන්නේ නැහැ. තියෙන රිසර්ව්ස් මේකට කප කරන්නත් බෑනේ. මොකද තියෙන රිසර්ව්ස් ටික ණය ගවන්නත් අවශ්‍ය වෙනවානේ. එතකොට එහෙමනම් ඒගොල්ලෝ මට දෙකයි හිතෙන්නේ. එහෙමනම් මේ බිලියන එකට ආසන්න ප්‍රමාණයක් වෙන කොහෙන් හරි තැනකින් ඒගොල්ලෝ මේකට හොඳටම සිකියු වෙලා තියෙනවා. කොහෙන් හරිනවා කියලා. ඒගොල්ලෝ කියන්නේ අර විදේශගත ශ්‍රමිකයන් ඒගොල්ලෝ ඕපන් කරන account එකක්. මං කියන්නේ මේ ප්‍රසිද්ධිය කියන කතාව මේ අපි දරුම් ගන්න ඕන ලීස් ප්‍රායෝගිකද නැද්ද කියලා. ඒක ප්‍රායෝගික කරන්න බෑ. මොකද මගේ ජීවිතේ මම වැඩිම කරලා තියෙන්නේ bond issuances. ඒ කියන්නේ බැඳුම් කර වෘත්තිය වශයෙන්. වෘත්තිය වශයෙන්. හරිද? එතකොට මම දන්නවා මේකට යන කාලය. හරිද? සාමාන්‍යයෙන් මම ගොඩක් වැඩ කරලා තියෙනවා oil and gas companies. ඒ කියන්නේ තෙල් නිෂ්පාදනය කරන කම්පැනි. ඒක ඒ වෙවිලා හොඳම risk rating වල හොඳටම තියෙන triple A වගේ companies එක වැඩ කරලා තියෙනවා. Triple A companies එක. ඒ වගේ ව්‍යාපාරත් එක්ක සාමාන්‍ය අපි මිලියන 150 මිලියන 2 ඉඳලා මම ඇමරිකන් ඩොලර් බිලියන 1.2 විතර bond issuance කරලා තියෙනවා. මාස 3ක් අවම machine යනවා. සම්පූර්ණ ක්‍රියාවලියට. ඒ කියන්නේ සීළු සූසුන් සපයලා සපයලා සා හොඳම බැංකු ක්‍රමයන් සා හැමදේම අපේ system එක හදලා තියෙද්දි. ඒ කියන්නේ top team එකේ ගිහිල්ලා තමයි ගිහිල්ලා ගන්න යන්නේ. හරිද? අපි වගේ කියුත් මේක වැඩි කෙරීම. එතකොට දැන් ඔයා බලන්න මංජුල දැන් මේ වගේ එකදී විදේශ මේ ගත ශ්‍රී ලංකාවක කියන්නේ ගොඩාක් මෙතන පළවෙනි දේ තමයි මේකේ ඔඩියන්ස් එකත් වැඩි. ඒ කියන්නේ සාමාන්‍ය bond issuance වලදී retail markets වලදී යන්නේ නැහැ. ඒක අසාර්ථකයි. මොකද ගොඩාක් කට්ටිය මේකට එකතු වෙනවා. ඒගොල්ලන්ගේ risk horizon තියෙන වෙන වෙන තැන්වල. එතකොට bond issuance එකක් කරායින් පස්සේ ඒගොල්ලන්ට coupon payments. ඒ කියන්නේ interest එක මාස 3න් 3ට මාස 6න් 6ට අවුරුද්දෙන් අවුරුද්දට ගෙවන්න ඕනේ. හරිද? ඒක ඒවල තියෙනවනේ. ඒක ඒවත් එක බැඳීම් වෙනවනේ. දැන් ওই දේශප්‍රේමීත්වය කියන එක ඒක අපේ මිනිසුන්ගේ genuinely තියෙන එකක්. ඒක ඇත්ත. හැබැයි එහෙම වුණා කියලා ඒගොල්ලෝ ඒ මේකට ආයෝජනය කරනවා නම් කරන්නේ මොන වුණත් තමන්ගේ පවුලට වේදන් කරන්න දෙන සල්ලි ඩමක් ගන්න තියෙන සල්ලි ගියක් හදා ගන්න තියෙන සල්ලි ඒගොල්ලන්ගේ risk horizon එක එච්චර දිග නෑ. ඒගොල්ලන්ට ඉක්මනට ප්‍රතිලාභ අවශ්‍ය වෙනවා. හැබැයි මේකෙන් ගන්න මුදලෙන් ආණ්ඩුවට එහෙම ඉක්මනට ප්‍රතිලාභ දෙන්න බෑ. මේක ආයෝජනය කරන දේවල් සමහර දීර්ඝ කාලිනව යන දේවල් වෙන්න පුළුවන්. ඒතර ඒ තර්කේ මම දකින්නේ නැහැ. ඒකෙන් කර ඒ වගේ දෙයක් නම් ඒගොල්ලෝ කියන්නේ මේ IMF එක නවත්තලා මේකෙන් තමයි දාන්න යන්නේ කියලා. ඒක අතිශය භයානකයි. ඒ කියන්නේ ඒක සබ්ජෙක්ට් එකේ විශේෂ දන්න අයට ඒ තමත් බහිදෙන කතාවක්. මට හිතෙනවා සමහර වෙන රටකින් මොනවා හරි උදාහරණයක් චීනෙන් මොනවා හරි එකඟ වෙලා තිනවනම් ඒක IMF එක වෙනුවට බය වෙන්න එපා අපි මෙහෙම දෙනවා කියලා. අර ඒ වගේ
එල් සල්වදෝර හරි මොකක් රටක් එහෙම පොඩි ණයක් කරන් තිබ්බා. ඒ වගේ මම කියන්නේ එහෙනම් කියන්න ඕනේ. ඒ කියන්නේ මේක එහෙනම් කියන්න අපි චීනේ ලෑස්ති කරන් තියෙනවා. මේ වැඩේ අපිට කරන්න බෑ. මොකද අපේ අල්ලපුරට ඉන්දියාව. ඒක තමයි කියන්නේ. ඉන්දියාවට බෑගෙන චීනෙන් ඕක ගන්න බෑ. ඉතින් ඒකට DSA එක ඕල්ට කරනවා කියන එක මම කියන්නේ බෑ කියන නෙමෙයි ආයසරක් කියන්නේ කරන්න පුළුවන්. හැබැයි ඒක තමත් බරපතල කාරණයක්. එහෙමනම් ඒක කරොත් එම අර වගේ සිනා මොකද අපි ඔක්කොම මේ අපේ ඔක්කොම මේ රටනේ. ආයසරක් මේ රට වැටෙන්න බෑනේ මංජුල අපි දැක්කනේ. ඒකෙන් ඇතුළේන අර්බුදය. එහෙනම් ඒක යනවනම් ඒකට අවශ්‍ය කරන කුෂන් එකේ කාලය ඇතුළත කොහොමද කරන්න කියලා කියන්න ඕනේ. හැබැයි සජිබි කියන්නේ ඒගොල්ලෝ DS එක හැමම තියෙනවා. ක්‍රෙඩිට් ඇග්‍රීමන්ට් එක මේක තියෙන. ඒක දින යම් යම් කොන්දේසි වෙනස් කර ගන්නවා. හේතුව විදිහට ඒගොල්ලෝ දක්වන්නේ මේ වෙලාවේ අර ඒගොල්ලෝ දකිනවා මූල්‍ය විනය හදා ගන්න එකඟතාව ටික ඇති කරගත්තට අවශ්‍ය ආර්ථික ප්‍රසාරණය කරන්න මේක හැකියාවක් නැහැ. අන්නේ ආර්ථික ප්‍රසන්න මොකද ඔවුන් යෝජනා කරනවා මේ වෙලාවේ අපි යන්න ඕනේ කියලා මේ මොනවාද ට්‍රේඩබල් බයස් ඉකොනොමික් මොඩල් එකට. ඒ කියන්නේ අපනායනය ඉලක්කගත කරගත් ආර්ථික වර්ධනයකට. මොකද ඒක ඇතුළේ විතරයි මොකද අපේ රටේ ගොඩක් මෙච්චර කාලෙ තිබුණේ නන් ට්‍රේඩබල් බයස්. ඒ කියන්නේ අපනායන කේන්ද්‍ර කරගත් නෙමෙයි රට ඇතුළේ තියෙන පරිභෝජනය කේන්ද්‍ර කරගත් ආර්ථිකයක් හදන්න හැදුවේ. ඉතින් ඒක සිතාමත් මේ සීමා සහිතයි. ඒක අපේ රටේ ඇතුළේ තියෙන රෙසිලියන්ට් ආර්ථිකයක් හදාගන්න හොඳයි. නමුත් growth එකක් ගන්න බෑ. එලියට ගියේ නැත්නම් දිනුවක් නැහැ රෙසිලියන්ට් අපි කියන්නේ කාලය ජීවත් වෙන්න බුල හම්බ කරගන්නවා එක්ස්ටර්නල් සහ එක්ස්ටර්නල් ෂොක්ස් ආවම කොවිඩ් වගේ දේවල් ආවා කියලා ලොකු බලපෑමක් ඇති වෙන්නේ නැහැ. ඒ කියන්නේ අපි අර අපනායන ඉඩක් ඒ කියන්නේ අපි බලන්න අපි සාම්ප්‍රදායික කතා කරන කතාව තමයි ඕක අපි කියන්නේ අපි 70 70 කරන්න ගිහින් මේක අපි දේවල් අපි හොයාගෙන කන්න පුළුවන් කියන. ඒ කියන්නේ අපි තීරුම් ගන්න ඕනේ ඒ ක්‍රමේ හොඳයි. හැබැයි ඒ ක්‍රමේ කරොත් එමේ හැමදාම එකතන. සහ ඊට පස්සේ එතනට යන්න කලින් අපි ගොඩක් අපි ලොකු වෙලා ඉන්න ඕනේ. බිලියන 75ක 80ක ආර්ථිකයක් කියන්නේ තාමත්ම කුඩා ආර්ථිකයක් නද ලෝකයේත් එක්ක සංසන්දනය කරනකොට. ඉතින් growth එක ගැන හිතනවා නම් අනිවාර්යයෙන්ම ඒක හරි ට්‍රේඩබල් බයස් ඉකොනොමිකට අපි යන්න ඕනේ. අන්න ඒකට අවශ්‍ය කරන වෙනස්කම් ටික කරගන්න තමයි ඒගොල්ලෝ සජිබ විසින් යෝජනා කරන්නේ. අපිට ක්‍රෙඩිට් ඇග්‍රීමන්ට් එක වෙනස් කරගන්න ඕනේ කියලා යම් යම් කොන්දේසි. ඒක සාධාරණයි. ඒක සාධාරණ කියන්නේ ඒක බොහොම ප්‍රායෝගිකයි. ඒ කියන්නේ මේ DS එක වෙනස් වෙන්නේ නැහැ. ඒතර රවුන්ට් 9 හිමියන් එක වෙන වෙනම සාකච්ඡා කරන්න පුළුවන්. ඒ වගේ ඒක ඇතුළේ ෆ්ලෙක්සිබිලිටි එකක් තියෙනවා. එකෙන් කියවෙන්නේ නැහැ ඒගොල්ලෝ එකඟ වෙද කියලා. ඒක අපි දන්නේ නැහැ. ඒක ඒක නෙතන අවස්ථානුකූලයි. අවස්ථානුකූලයි සහ සාකච්ඡාවට සහභාගී වෙන හැගේ කොච්චර දුරට ඒක නෙගෝෂিয়েට් කරන්න පුළුවන් හැකියාවක් තියෙනවද කියන එක. කියන්නේ තමන් කරන දේ අරගොල්ලන්ට ඩිලිව කරන්න පුළුවන්. පුළුවන් වෙනස අයිවන විශ්වාසය ගොඩනගෙන ඉන්නුනේ මේ කණ්ඩායම මේ කතා කරන දේවල් මේක් සෙන්ස්. ඒ ඔක්කොම ඒක සාමාන්‍යයෙන් ওই සාකච්ඡා වලට ගියාම විනාඩි 5න් තේරෙනවා මේ මිනිස්සු මේ දන්න දේද කතා කරන්න ඇවිල්ලා තියෙන්නේ කියලා. ඔය ඉන්නේ යමක්ම තේරෙන උදවියනේ හොඳ අනිත් පැත්තෙන් එන්නේ. අනිත් පැත්තෙන් එන්නේ. අපෙන් පැත්තෙන් දාන්න ඕනේ තේ වගේ. ඒ වගේ. ඔව්. ඒතර නිකම් අනේ මේ අපේ ආර්ථිකය හදන්න ඉඳ මෙන්න මේ ටික වෙනස් කරන්න දුන්න කවුද එහෙම කරන්නේ නැහැ. ඒගොල්ලෝ එතන ඉහට. ඒව නෙමෙයි. එතනින් එහාට දෙයක් තියෙනවා. ඉතින් එතනදී මම හිතන්නේ චෝදනාවක් නෙමෙයි මේ කරන්නේ ජාතික ජනතා බලවේගය. මම කියන්නේ අපි තේරුම් ගන්න ඕනේ මේ වෙලාවේ ගොඩක් මේ වෙලාවේ රටේ ඡන්දදායකයන් ගොඩක් අය බලන් ඉන්නවා. ඒ කියන්නේ ආර්ථිකය හදන වැඩ පිළිවෙල ගැන ලොකු අවධානයක් තියෙනවා වෙනදාට වඩා. මම පොඩි බාධා කිරීමක් දැන් මේ ජාතික ජන බලවේගයේ වටාත් සාම්ප්‍රදායික පිරිසට වඩා සෑහෙන ආර්ථික විශ්ලේෂකයන් රටරටවල ඉන්න ගොඩක් මේ දැනුගත් උදවිය මේ එකතු වෙලා ඉන්නවනේ. දැන් ඒ පිරිස ගැන ඔබත් දන්නවා ඇතිනේ. දැන් ඒ පිරිසට මේ සම්බන්ධයෙන් අවබෝධයක් නැද්ද? මෙහෙම යෝජනාවක් ඉදිරිපත් කරන්න. අපේ රටේ තියෙන ඛේදවාචකයක් මම කියන්නද? අපේ රටේ ගොඩාක් වෙලාවට අසාර්ථක වෙන්න හේතු තමයි ගොඩක් මම මේක දේශපාලඥයන් ගොඩක් දැකලා තිනවා. ඡන්ද කීට්ටු වෙනකොට ආචාර්ය මහාචාර්යවරු ලං කර ගන්නවා. පොතේ දැනුම විතරක් තියෙනයි. මම නම් මේවා ගැන බය නැහැ. දැන් ගියපාර උනානේ වැඩි. ඔව්. ඒ කියන්නේ ඒක ඇතුලේ දැන් උතන එහෙමනම් ලෝකයේ තියෙන හොඳම විශ්වවිද්‍යාල ගත්තොත් අපි Harvard, Stanford, MIT, ඔය හැම එකක්ම Cambridge, Oxford ඔය තැන් වලින් බිහි වෙන අයද රටේ පාලකයෝ වෙලා තියෙන රටවල නැහැනේ. පොතේ දැනුම කියන්නේ වෙන දෙයක්. එතනින් එහාට වෙළඳ බබල දැනුමට එනකොට මේක ඇතුළේ ලොකු ගැප් එකක් තියෙනවා. ඒ විශේෂ ප්‍රවීණත්වය, ඒ කියන්නේ මේ මේ පොතේ දැනුම ප්‍රගුණ කරන මිනිස්සෙක්ට අවදානම කියන එක නෑ, රිස්ක් එක නෑ. අන්ෆෝසීන් රිස්ක් කියන එක يعني වැඩක් කරන්න ගත්තාන් පස්සේ තමයි දවස ගන්න එක එක අවදානම ඇවිල්ලා ඒවට උත්තර දෙන්නේ කොහොමද සයි හැම දෙයක්ම ඒක විශේෂ ප්‍රවීණත්වයත් එක්ක මේ ශේෂ්ත්‍ර ප්‍රවීණත්වයට ගොඩනගෙන දෙයක්. එතකොට අපේ රටේ තියෙන ලොකුම අඩුපාඩු තමයි මේ වගේ දෙයක් කතා කරනකොට මේ විශේෂ ප්‍රවීණත්වය. එහෙම නැත්නම් ඒ ශේෂ්ත්‍රයේ අධික දැනුම හොඳ දැනුමක් තියෙන. ඒක ලංකාවේ තුර දැනුමක් වෙලත් බෑ. මොකද මේ ලෝක බැංකුවත් එක්ක ගනුදෙනු කරනකොට ලෝක වෙළඳපළත් එක්ක ගනුදෙනු කරපු වගේ දැනුම තියෙනෝනේ. අන්න ඒක ගලායමේ ලොකු අඩුවක් තියෙනවා මම දැකලා තියෙනවා. ඉතින් අපේ දේශපාලන ඇතුලේ මම පැහැදිලිව කියවගෙන තියෙන දෙයක්. ඉතින් ඒගොල්ලෝ හිතනවා අර මේ මේක ඇතුලේ මේ ප්‍රොෆෙසර්ස්ලා ලෙක්චරර්ස්ලා හැමිටිය කිව්වහම මේ මේක හරි කියලා. නෑ ලංකාවේ මිනිස්සුගේ පොඩි ලංකාවේ තියෙනවා තියෙනවා. මේ හොඳ සෙට් එකක් ඉන්නේ. ඒක මංජුල මෙහෙමනේ දැන් බලන්න ලංකාවේ මිනිස්සු කවද අපේ මිනිස්සු ඩොක්ටරේට් එකක් ගන්නෙ ටයිටල් එකට දාගන්න. ඔව්. හරිද? දැන් ප්‍රායෝගික වැඩවලට නෙමෙයි. දැන් මම ආයෝජන බැංකුවලක වැඩ කරනකොට මගේ ටීම් එකේ මම 25කට වඩා හයර් කරලා තියෙනවා ඩොක්ටරේට් තියෙනයි PhD තියෙනයි. හරිද? හැබැයි ඒගොල්ලෝ ජීවිතේ ඒගොල්ලන්ගේ බිස්නස් කාඩ් එකවත් ඒගොල්ලෝ ડોක්ටර් කෙනෙක් දාන්නේ නැහැ. ඒගොල්ලෝ ගලන් PhD එක ගන්න ඒ අදාළ විෂයට අවශ්‍ය කරන ඒ අතිරේක දැනුම ළඟා කරගන්න විතරයි ඒගොල්ලෝ PhD එක ගන්නෙ. සුදුසුකමට. සුදුසුකම. ඒ කියන්නේ ඒ වෘත්තිය සුදුසුකමට. ඒතකොට ඒගොල්ලෝ ඒවා කවදාත් තමන්ගේ ටයිටල් එකට පාවිච්චි කරන්නේ නැහැ. ජීවිතේට ඒක තමන්ගේ නමක් අපේ අය එහෙම නෙමෙයිනේ.
ඒක තමන්ට ටයික දාගන්න තමයි ඩොක්ටරේට් එකක් ගහගන්න. ඒක අසමගේ රටක් විතර අපි අසාර්ථක වෙලා ආකල්පමය වෙනස්කම් රටේ සිදුවේ යුතු. සමාය වෙන පොඩ මේක වටේ ගහන්න ඕන. අනිවාර්යෙන් කතාවක්. එතකොට කවදාවත් හිතන්න එපා මේ ප්‍රතිපත්ති ප්‍රකාශයකට මේ මේ විශ්වවිද්‍යාල ආචාර්යවරු මහාචාර්යවරු දායකුණා කියන එක ඉතාමත්ම බොළඳ තර්ක අද වෙනකොට. මොකද අපි තේරුම් ගන්න ලෝක වෙළඳපළ යන්නේ කොහොමද? End of the day රටක් හදනවා කියන්නේ මොකද? අපේ ආර්ථික ප්‍රසාරණය වෙන්න ඕනේ. අපේ ආර්ථික ප්‍රසාරණය වෙන්නේ මොකක් එක්කද? ගෝලීය වෙළඳපළත් එක්ක. දැන් අපි අද තියෙන නම්බර ගමුකෝ. අද තියෙන ගෝලීය ආර්ථිකයේ ඇමරිකානු ඩොලර් ට්‍රිලියන 95ක් විතර. ඕකත ඉතිරි අවුරුදු 5 ඇතුළත ට්‍රිලියන 30කින් විතර ප්‍රසාරණය වීමට නියමිතයි. එහෙනම් අපි දැනගන්න ඕනේ අපේ ආර්ථිකයත් ප්‍රසාරණය වෙන්න ඕනේ ඒ ලෝක ආර්ථිකයේ ප්‍රසාරණය වෙන එකත් එක්ක සමාන්තරව යන්න. ඒකම ඉන්දියාව සහ චීනයත් අපේ අසලසෙන් විතර ලොකු ගමනක් යමින් ඉන්නවා. පැහැදිලිව. විදාවේග ගමනක්. අපි ඒකට සම්බන්ධ වෙනවා. ඒ වෙළඳප ඇයි අපි යුරෝපය ගැන මං කියන්නේ යුරෝපෙන් වෙළඳපළවත් ඇමරිකානු වෙළඳපළවත් හිතන්න කලින් අපේ අල්ලපු රටේ ට්‍රිලියන 4ක ආර්ථික ලොකු ආර්ථිකයක් හැදෙමින් පවතිනවා. මං කියන්නේ ඒව අපි අනිවාර්යෙන් අල්ල ගන්න ඕනේ. අතේ ප්‍රශ්නයක් මේ ඇඩ් එකක් වගේ ප්‍රශ්නයක් මේක. දැන් ශ්‍රී ලංකාව සහ ඉන්දියාව ව්‍යාකරමින් පාලමක් යෝජනා කරලා තිබුණා. ඒකටයක් ප්‍රායෝගික මට්ටමට දැන් ඇවිල්ලා තිනවා. ඔබ හිතන්නේ මේක ලංකාවට තර්ජනයක්ද? මේක ඉතාම ඉදිරිගාමි පියවරක්. නෑ, ඔය බිල්ලෝ ඔකනේ මේ මම කියන්නේ මෙමය. මොකද දැන් බිල්ලෝ මවනවා. ඔව්, අපි දුර්වල වෙන ජාතියක් විදිහට අපි දුර්වල වුණාම නායකයෝ කරන්නේ අර තමන්ගේ කුටුම්බේ ආරක්ෂා කරගන්න හේඳ හැමතිස්සෙම බිල්ලු මවනවා. මේක කරොත් මේක වෙයි, මේක කරොත් මේක වෙයි. අධිරාජ්‍යවාදී බිල්ලු කියනවා, ජාත්‍යන්තර බිල්ලු කියනවා. ඒ කියන්නේ තමන්ට දෙයක් කරන්න හැකියාවක් නැති නිසා බිල්ලෙක් කරහා බිල්ලෙක් මවලා මේක තමන්ගේ සතුව මේක තමන්ගේ මේක කුට්ටි තියාගන්න හදනවා. මං කියන්නේ වෙන්න ඕනේ කියන්නේ එහෙම නැත්නම් අපිට මුළු ලෝකෙින් හැමෝම බිල්ලු කරන්න වෙනවා අන්තිමට. එහෙම නෙමෙයි, මේවා හැම දෙයක්ම අපේ වෙළඳපොළවල් අපි විවෘත වෙන්න දීලා අපිට හැකියාවක් තියෙන්න ඕනේ. හොඳ දක්ෂ නායක ටිකක් ඉන්න ඕනේ. ඒක ඇතුලේ අපේ රටේ ස්වෛරත්වය ආරක්ෂා කරගෙන අපේ රටේ තියෙන භෞමික අඛණ්ඩත්වය, ඒ වගේම අපේ රටේ තියෙන නැෂනල් ඉන්ට්‍රස්ට් එක කියන එක අපේ දේශපාලකයන් දන්නේම නැති දෙයක්. දාමින දූපත් මානසිකත්වය. දූපත් මානසිකත්වයෙන්. ඒ කියන්නේ අපේ මේ අවුරුදු 70 තිස්සේ ඒක දේශපාලනය කරපු අය අපිට ඔබ්බලා තියෙන ගහලා තියෙන DNA එක. එතකොට ඊට වඩා හැබැයි ඒක අර අපි මේ වගේ විවෘත වෙනකොට එකක් සිද්ධ වෙන්න ඕනේ. අපේ රටේ නායකත්වයේ ඉන්න ඕනේ හොඳ දැක්මක් තියෙන, හොඳ ඒ කියන්නේ හොඳ සිහින ටිකක් තියෙන මංජු මෙතන වාඩි වෙනකොට මම මේක කලින් කියපු එක. ලෝක යන විදිය පිළිබඳව හොඳ දැනුමක් තියෙන, ඒක ඇතුලේ අපිවත් පරිස්සම් කරගෙන ඉස්සරහට යන්න පුළුවන් දැක්මක් තියෙන නායකයෙක් ඉන්න ඕනේ. එහෙම නැත්නම් වෙන්නේ අනිත් පැත්තට අපි සම්පූර්ණයෙන්ම එක්ස්ප්ලොයිට් වෙනවා. ඒක තමයි හරි. එතකොට මම කියන්නේ ඔය වගේ දේවල් සිදු වෙන එක තාමත් හොඳයි. ওই වෙලඳපළවල මේ මේ සම්පූර්ණයෙන්ම නිරාවරණය වෙන එක. එතනදී ඕන දෙහෙම මුළු යුරෝපයම ගන්නකෝ. එහෙනම් ඊස්ට් යුරෝප්, වෙස්ට් යුරෝප් ගන්නකෝ. දැන් ජර්මනිය, ප්‍රංශය කියන්නේ හොඳටම දියුණු රටවල් ටික. ඊස්ට් යුරෝප් පැත්තට ගිහින්ම රුමේනියාව, බල්ගේරියා වගේ රටවල් අපි තනෝ තාමත්ම නොදියුණු පැති. එහෙම වුණා කියලා ඒගොල්ලෝ එහෙනම් බෝඩර්ස් අරින්න තු හිටියේ නෑනේ. යුරෝපියන් යුනියන් එක ආවෙන් පස්සේ බෝඩර්ස් ඇරියා. ඇරලා ඉතින් එහෙනම් ලොකු ප්‍රශ්න එන්න එපා. මෙහෙමයි ඉමිග්‍රේෂන්ස් වල ප්‍රශ්න යම් යම් විදිහට ආවා. නමුත් ආර්ථිකමය වශයෙන් ඒක ලොකු ප්‍රතිලාභ ලැබුවා. කලාපයක් විදිහට. ඉතින් අපිට පුළුවන් වෙන්නේ ඔය අපි තව දුරටත් මේ ලෝකෙ වහගෙන කරන රටවල් දියුණු වෙන්නේ නැහැ. කියුබාව ගත්තත්, උතුරු කොරියාව ගත්තත් මගේ අතිශය අසාර්ථකයිනේ. ඔච්චර තද ඔටෝක්‍රැටික් රෙජිම් විදිහට පාවිච්චි කරන රුසියාව ගත්තත්, එහෙම නැත්නම් චීනය ගත්තත්, අද වෙනකොට බෝඩර්ස් පුළුවන් තරම් අරින්න උත්සාහ කරන්නේ. මොකද ඒක ඇතුලේ තරයි චීනයේ සිට බේජින් සිට ලන්ඩන් දක්වා ඇයි BRI හදන්නේ කියන්නේ? හේතුව මේකනේ. තමන්ගේ මේ අද වෙනකොට ලෝකේ රටක ආර්ථිකය එක්ස්පෑන්ඩ් වෙනවා කියලා කියන්නෙම ඒ රට අනිත් ඒවත් එක්ක පුළුවන් තරම් ඉන්ටිග්‍රේට් වෙනවා කියන එකම තමයි. ඉතින් මම කියන්නේ ඔය ප්‍රශ්නෙට උත්තරේ තමයි එහෙම වුණා කියලා ප්‍රශ්නයක් නැහැ කියන එකයි මගේ කියවීම. හැබැයි එතනදී අපි තේරුම් ගන්න ඕනේ අපේ එක කොහොමද මේක ලේඩ දාගන්නේ? මේක වැඩි ප්‍රයෝජනයක් අපි ගන්න කොහොමද කියන එක පිළිබඳ හොඳ දැක්මක් තියෙනවා. විෂන් එකක් තියෙනවා. ඒතර ඒක තියාගෙන යන්න ඕනේ. ඒතර DS එක පිළිබඳ ප්‍රශ්නේ දැන් මේ මූල් ජාත්‍යන්තර මූල්‍ය ආරම්භ පිළිබඳ ප්‍රශ්නේදී සජිබේ කතා කරන දේ බොහොම මේ වෙලාවේ ප්‍රායෝගිකයි කරන විදිය ඒගොල්ලෝ තමයි තීරණය කරන්නේ. ඒක අපි දන්නේ නැහැ. ඒ කියන්නේ ඒගොල්ලෝ බලය හමුනොත් ඒ සම්බන්ධයෙන් අපිට අවධානමක් නැහැ කියන එක කියන්න පුළුවන්. සහ සමස්තයක් වශයෙන් ගත්තාම ආර්ථික ප්‍රතිපත්ති යෝජනාවලියේ blueprint 3 කියන එක, 3.0 කියන එක ජාතික ජන බලවේගය කියන එකට වඩා ප්‍රායෝගිකයි. ඒ කියන්නේ මේ වෙලාවේ බයක් නැහැ මට. ඒ කියන්නේ මට බයක් නැහැ. මේකේ තියෙන දේවල් ටික ආයසරයක් වෙරි, ඒ කියන්නේ ජාතික ජන බලවේගයේ තියෙන ටික හරීම high level සහ වේග විදිහට කියලා තියෙන අර action plan එකක් නැහැ. හරියටම කරන වැඩ ටික මෙන්න මෙන්න මේවයි කියලා නැහැ. දැන් උදාහරණයක් විදිහට blueprint 3.0 එකේ කියනවා parliamentary budget office එකක් හදනවා කියලා. ඒ කියන්නේ ආයවැය හරියටම monitor කරන කාර්යාලයක්. හරිනේ. ඊට පස්සේ public debt office එකක් හදනවා කියලා කියනවා. රාජ්‍ය ණය කළමනාකරණය කරගැනීමේදී ස්වාධීන වෙච්ච ණය කාර්යාලයක්. හරිනේ. public prosecutor office එකක් හදනවා කියලා තිනවා. අද වෙනකොට නීතිපති දෙපාර්තමේන්තුවෙන් එන යම් යම් අඩුපාඩු වළක්වා ගන්න සහ වංචා දූෂණයට විරුද්ධව වැඩ කරන්න. එතකොට මම කියන්නේ හරිනේ දැන් මට පැහැදිලි. ඒ කියන්නේ මේ වැඩ ටික වෙනවා කියන එක මම දන්නවා. ඊළඟට ආයෝජකයන්ට
තමන්ගේ ආයෝජන ඉක්මනින්ම කර ගැනීමට කවුද වැඩපිළිවෙලක් යෝජනා කරලා තියෙන්නේ? මෙහම ආයෝජකයන්ගේ ඕක මං හිතන්නේ තාමත්ම අපි කියන අරමකත මිලියන් ඩොලර් ක්වෙස්චන් එකක තමයි. ඒ කියන්නේ ලංකාවේ ආයෝජකකම පස්සේ පලස බමන්ත්‍රී ප්‍රාදේශීය මන්ත්‍රී පන්සලේ හාමුදුරුව එන ඒරියා කවර් කරලා ඉන්න ඕන වැඩේ පටන් ගන්න. ඒ කියන්නේ අපිත් කියන්නේ මංජුලා අපි තීරුම් ගන්න ඕනේ මේ අපේ රටේ ගොඩක් අය හිතන් ඉන්නවා මේ අපි හරි ලොකුයි අපි ඒගොල්ලන්ට ඕන නම් ඇවිල්ලා අපේ දේවල් ආයෝජනය කරයි කියලා. මං කියන්නේ ඔහරි hina යන කතා. ලෝකෙ ගිහිල්ලා බලන්න. ලෝකෙ ගිහිල්ලා බලන්න මිනිස්සුන්ට ප්‍රාග්ධන ගලා යන්න ඕන තරම් තැන් තියෙන. මට මට පෞද්ගලික අත්දැකීමක් මම කියන්නම්කෝ. නාගරික සංවර්ධන අධිකාරියේ මම හිටියා මාව පත් කරන උපදේශක කෙනෙක් විදිහට සහ ඔවුන්ගේ ආයෝජන මණ්ඩලයේ සභාපති සම සභාපති විදිහට. එතකොට UD එකේ විසින් ඔවුන්ගේ තියෙන අර තියෙන ඇසට්ස් ටික වත්කම් ටික ටෙන්ඩර් කරනකොට දැන් මම කියනවා දැන් මට පේනවා ටෙන්ඩර් කරාට කවුරුත් එන්නේ නැහැ. ඉතින් මම කියනවා හේතුව තමයි ඕක තරංකාරී නෑ. අපි හිතන්නු ලංකාව ගැන විතරක් නෙමෙයි. ඕගොල්ලෝ ලෝකෙන් නම් ආයෝජන බලාපොරොත්තු වෙන ඕකේ මේ කලාපයේ තරංකාරීත්වය ගැන හිතන්න ඕනේ. එතකොට ඒ ගැන හිතලා මේක මීට වඩා ෆ්ලෙක්සිබල් වෙන්න ඕනේ. එතකොට නෑ 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 මේව මෙහෙන වටින ඉඩම් අපිට මෙහෙම දෙන්න බෑ මෙහෙ මෙහෙමයි කියලා. ඒ කියන්නේ මම කියන්නේ අපි තාම මේ ලොකු දෙයක් ඔළුවේ තියන් ඉන්නවා ලෝකේ කිසිම වටිනාකමක් දෙන්නේ නැති. ඒ කියන්නේ අපි ඒක සාපේක්ෂ නෑ. වටින ඉඩම් ගැන රත්තරන් ආකාරයක් වගේ තියෙනවද දන්නේ නැහැ. අපි මේකනේ හරි නිරපේක්ෂයි. නිරපේක්ෂ වෙලා බෑ මේ වැඩේ කරන්න. ඒ කියන්නේ ලෝකයේත් එක සාපේක්ෂ වෙන්න ඕනේ. ජාතික බිමානේ තියෙනක හොඳයි. හැබැයි දැන් මොලේ තියෙනවා. පැහැදිලිව පැහැදිලිව. එතකොට මං කියාගෙන ආවේ විදේශ ආයෝජන ලංකාවට ගලාගෙන එන්න ඕනේ. එහෙම නැත්තම් මේ වෙලාවේ රට උස්සන්න බෑ. ප්‍රාග්ධන කියන උතනින් එන්නේ. අපි පෝට් සිටි ඇරියා ඩියුටි ෆ්‍රී එකක් එකත් ලංකාවේ ආයෝජනයකින්. මම කියන්නේ එහෙමනම් ඇත්තටම හරිම විහිළු 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 වෙලා තියෙන. ඒ කියන්නේ ඒ වගේ වෙනම කලාපයක් අපි හදලා අන්තිමට ඒකේ කඩේස් පදිනවා කඩේ ටික ගන්නවා. මම ඊට පස්සේ ඒවත් ලොකු දේවල් විතර මේ මේ ප්‍රවර්ධනය කරන්න උත්සාහ කරනවා කියන්නේ මං කියන්නේ ඒවා hina ඊට වඩා හොඳයි. ඇත්තට මේවා හොමු දාන්න නැතුව හිටියනම් මං කියන්නේ අපිව ලෝකෙ ඉස්සරහට ගිහිල්ලා විහිළුවට ලක් වෙනවා. ඒ කියන්නේ ඒකෙන් පේනවා අපිට වැඩක් කරගන්න බෑ කියලා. ඕක නොකර හිටින්නම් අඩුවන්නේ දන්නේ නැනේ මේ වැඩේ අපිට පුළුවන් දෙයිද කියලා. ඒතර විදේශ ආදායම් මම කියන්නේ විදේශ මේ මොනවාද FDIs foreign direct investments කියන එක අතිශය වැදගත් මංජුල. හරියටම හරි. එතනදී ඔවුන්ට අවශ්‍ය වෙන ප්‍රධානම දේවල් තමයි අපේ වෙළඳපළ ඇතුළට එන්න නම් අපේ skill lab එක කියන්නේ අපේ ශ්‍රම බලකාය හොඳට හැදිලා තියෙන්න ඕනේ. අපේ infrastructure එක අපේ පාරවල් ටිකේ ඉඳලා අපේ internet වගේ දේවල් ඉතාමත්ම හොඳට තියෙන්න ඕනේ. ඒකයි කාරණේ අපි අධ්‍යාපනයම වෙනස් කරන්න ඕනේ මේ එතනින්ම පටන් ගන්න ඕනේ. එතන මොකද ලෝකයේ ආර්ථිකය යන විදිහට අපේ ශ්‍රම බලකාය ස්කෝලේ ඉඳලා හැදිලා ඉන්නේ නැත්නම් ඇයි අපේ රටට ඇවිල්ලා ආයෝජනය කරන්නේ Google එකයි Microsoft එකයි? මම කියන්නේ ඒක අපි තේරුම් ගන්න එපා. අපි අවුරුදු 17 විතර වෙද්දි උසස් පෙළ කරවලා ඉතනින් පස්සේ විශ්වවිද්‍යාලයටත් දාලා සුදුසු ගණන් ටික සපුරන්න ඕන පොඩි වයසෙම. මම කියන්නේ අපේ රටේ මංජුල වා හිතන්නේ නැද්ද අවුරුදු 21 වෙනකොට විශ්වවිද්‍යාලෙන් අවුට් වෙන්න ඕනේ කියලා ළමයි. වෙන්න එපා. දැන් අපේ එනකොට වෙන්නේ මොකද අවුරුදු 27 වෙනකන් යනවානේ. මං කියන්නේ කොච්චර අපරාධයක්ද ජාතික අපරාධනේ මේවා. මම කියන්නේ අපි රැඩිකල් චේන්ජස් කරන්න නැත්නම් අපේ සිස්ටම් එක ඇතුලේ මේ රට ගොඩ ගන්නවා කියන එක බොරු. අවුරුදු 17 18 වෙනකොට LL කරලා ළමයි එලියට දාන්න ඕනේ ස්කෝල වලින්. කවුරු 21 නායකයා වුණත් අනිවාර්යම ඒ කියන්නේ මේකේ මේ වෙලාවේ මේ රැඩිකල් චේන්ජස් ටික මේ රටේ කරේ නැත්නම් මම කියන්නේ අපිට ආයේ හරවන්න අමාරුයි මේක බොරු වැඩක්. එතකොට එතනදී ඒ විදේශ ආයෝජනෙන් අවශ්‍ය කරන වෙළඳපළ විශ්වාසය ගොඩනගින්න කරන වැඩ ටිකක් මේ සජබේක ඇතුලේ ආයතන කරන ඇක්ෂන් ප්ලෑන් එකක් විදිහට මට කියලා මට දකින්න තියෙනවා. එතකොට ජාතික ජන බලවේගයේ ඒගොල්ලන්ට ඒ කියන්නේ විදේශ ආයෝජන එනවා කියන එක කියනවා. ඒ කියන්නේ venture capital funds හදනවා, development banks හදනවා. මම කියන්නේ අන්න එතනයි මට ප්‍රශ්නේ තියෙන්නේ මංජුල. ඒ කියන්නේ කියන වැඩ ටික ඇතුළේ මට ගැටලුවක් නැහැ. නමුත් මේ උදාහරණයක් විදිහට development bank එකක් ආණ්ඩුව හදනවා කියලා කියනවා. හරිද? venture capital funds හදනවා කියලා කියනවා. එතකොට එතනින්ම තේරෙනවනේ ඒගොල්ලෝ ඒ subject එක දන්නේ නැහැ කියලා. ආණ්ඩුවක් venture capital කරන්න බෑ. ආණ්ඩුවක අපේ රටේ ආණ්ඩුවේ තියෙන කාගේ සල්ලිද? මහජන බදු මුදල්. මහජන බදු මුදල් කියන්නේ රිස්ක් එක අඩුවෙන්ම ගන්න ඕන දේවල්. මොකද මේ මිනිස්සුන්ට හෙට වෙනකොට මේ සල්ලි ටික ඕන වෙන්න පුළුවන් පෙන්ෂන් එකක් විදියට ඉතුරුම් විදියට හරිද? එතකොට ඒවා වෙන්චර් කැපිටල් කියලා කියන අතිශය අවදානම වැඩිය ශේෂ්ත්‍රයන්. ඒ කියන්නේ රිස්ක් එක හයි රිස්ක් කියලා අපි සලකන්නේ. එතකොට ඒකට රජයේ විසින් මුදල් භාවිතා කරනවා නම් මේ බදු මුදල් ටික එතරම් ෆන්ඩමෙන්ටල් ලොකු ප්‍රශ්නයක් තියෙනවා. හැබැයි දැන් අපි හිතමු අපේ රටේ ලොකු වෙල් ෆන්ඩ් එකක් තිබුණා කියලා. ආණ්ඩුවෙන් මිනිස්සුන්ගේ බදු මුදල් නැතුව අපේ රටේ තෙල් වලින් අපි හොඳට හම්බ කරලා වෙන ශේෂ්ත්‍ර වලින් හම්බ කරලා රටේ දැන් අපි ගත්තොත් එම් නෝවේ වල වෙනම වෙල් ෆන්ඩ් ඇතන ට්‍රිලියන ගණනක එක්සත් අරාබියේ මේ රාජ්‍ය වල තියෙනවා. ඒගොල්ලන්ට ප්‍රශ්නයක් නැහැ වෙන්චර් කැපිටල් වගේ ආණ්ඩුවට කරන්න පුළුවන්. මොකද ඒ වෙලාවේ මිනිස්සුන්ගේ බදු මුදල් නෙමෙයිනේ. ඒගොල්ලෝ රජයක් ඇතුළේ හම්බ කරපු දේවල්. අපේ එහෙම නැතුව දැන් මට මේක දැක්කම තේරෙන්නේ මේගොල්ලෝ සම්පූර්ණ චිත්‍රය දන්නේ නැතුව තැන් තැන් වලින් කෑලි කෑලි අමුණගෙන තියෙනවා වගේ කතාවක්. මං කියන්නේ ඒක මම මේ ඔක්කොම කියන්නේ මේවා හදාගන්න. මොකද අපි දන්නේ නැහැ සම්බන්ධ නැහැ මේ කියන එක ගැලපෙන්නේ නැහැ. ගැලපෙන්නේ නැහැ. ඉතින් මට ඇඟහිරි වැටුණ ආණ්ඩුව විසින් මේ වගේ තත්ත්වකින් අපේ වගේ ආණ්ඩුවක් වෙන්චර් කැපිටල් ෆන්ඩ් එකක් පටන් ගන්නවා කිව්වම ඒක ෆන්ඩමෙන්ටලි වැරදි.
එතකොට මේ වගේ දේවල් මේක ඇතුළේ අපි ජාතික ජනබලවේගයට ආරාධනා කරනවා මේ අපි කරන්නේ සාධාරණ විවේචනයක් මංජු නිසං කරන්නේ ඔබට මේ මේ සම්බන්ධයෙන් ඔබට යම් කිසි විවේචනයක් තියෙනවා නම් අපි ලෑස්ති මංජු එක්ක අවස්ථාව ලබා දෙන්න නැත්නම් ඔබට තනියෙන් අවස්ථාව ලබා දෙන්න කැමති මොකෝ අපි කැමති අර සාකච්ඡා වෙන්නේ අර වාද විවාද තුල ඉන්න යහපත් දේ බිහි වෙන්නේ ඔව් ඒක හොඳ දෙයක් නේ දැන් අපි මේ කතා කරන්නේ රටන හොඳක් වෙන්නනේ තව ඉවරන කල් තියෙනවා මම කියන්නේ මේ ටික හදා මොකද තේරුම් ගන්න අපි දැන් ජාතික ජනබලවේගයේ බලයට ආවත් මම කියන්නේ මේ රට ඉස්සරහට යන්න ඕනේ අනිවාර්ය මේ රට ආයෙ වැටෙන්න බෑ අපිට එන කෙනා අදාල නැහැ අදාල නැහැ අපිට තෝනේ මේ රට ආයෙසරයක් මාස 12ක් යනකොට වැටුනොත් එහෙම ඒ අර්බුදයේ අතිශය දරුණුයි සහ ඊට පස්සේ අපේ රටේ මිනිස්සු දේශපාලනයක් විශ්වාස කරන්නේ නැති වෙනවා මංජුල තමන්ගේ ප්‍රශ්න ටික එදිනෙදා මේ මහ පොළොවේ තියෙන දේකින් විසඳ ගන්න උත්සාහ කරනවා දැනටත් ඒක විමින් පවතිනවා ඒක අන්නේකනේ එද අපිට අද්දකින් දිනවනේ ඒකින්ද මේ බොහොම සත්භාවයෙන් කියන්නේ මේකේ කරන්න බැරි දේවල් ටික කතා කරලා තිනවා ඒ ටික හදා ගන්න කියලා ඊළඟට මචු දැන් මේ අපි මේක අනිවාර්යයෙන්ම මේ මේ කතා කළ යුතු කාරණයක් මේ මේ පහළ ලෙවල් පහළ මට්ටම ඒ කියන්නේ මේ දුප්පත් මිනිසුන් බලා ගැනීම දැන් මට මතකයිද මේ මං කියවලා තිනවා 1991 ඉන්දියාවේ මේ ආර්ථික අර්බුදය ආවන් පස්සේ උන් හඳුනා දුන්නා මේ අර කාඩ් ක්‍රමයක් කහ කොළ රතු කියන්නේ දරිද්‍රතාවයේ අනුව ගොඩාක්ම අමාරු මිනිසුන්ට රතු කාඩ් එක දීලා ඊළඟ එහෙම සිස්ටම් එකක් හදුවා. දැන් මම ඔය සම්බන්ධයෙන් හර්ෂද සිල්වාගේ විමසුමක් කරද්දී ඔහු කෝ අපිටත් ඒ ප්ලෑන් එකම තියෙනවා. අපි කෙලින්ම QR කෝඩ් එකකින් මේ කිලිම සල්ලි දෙනවා. ඒ කියන්නේ අපි තුමු සෙන්ටරි සංනිපරක්ෂිතුවා ගන්න ඕන නම් ඒකට අදාළ QR කෝඩ් එක දුන්නාන් පස්සේ කඩෙන් ගන්න පුළුවන් ඒක විතරයි. ඒකෙන් අරකු ගන්න බෑ. මොකෝ ෆෝන් එකට තමයි QR කෝඩ් එක එන්නේ. මෙහෙම වැඩි පිළිලක් යෝජනා කරනවා. ඔබ හිතන්නේ මේ මොහොතේ අපි ඒ සානාධාර ක්‍රමයට කොහොම ගමන් කළ යුතුද? NPP සහ SJB මේ සම්බන්ධයෙන් කොහොමද අවධානය යොමු කරලා තියෙන්නේ? ඔව්, එතනදිත් සහනාධාර ක්‍රමයේදීත් ඇත්තටම ඔය කියන්නේ සෝෂල් සේෆ්ටි නෙට් එකනේ. ඒ කියන්නේ සමාජ ආරක්ෂණ දැක්ක. සමාජ ආරක්ෂණ. ඒතර එතනදී ඔව් NP මේ මොකද්ද? සජබේකේදී ඔවුන් ඒ වගේ කියලා තිබුණා. ඒ කියන්නේ ගොඩාක් ඔවුන් විස්තරාත්මකව ගිහිල්ලා තියෙනවා මොන මොන විදිහට මේක ඩිස්ට්‍රිබියුෂන් එක යන්නේ කියලා. එතනදී එතනට එන්න කලින් ඔවුන් අට වඩියක් තියෙනවා ඩිජිටල් කරන එක. ඩිජිටල් කරන එක ජාතික ජනබලවේගෙත් කතා කරලා තියෙනවා. හැබැයි මේ දෙකේම ආයසරක් මම කියන්නේ ඉතින් අපි විවේචන ඉදිරිපත් කරන්න ඕනේ අපි ලෝකේ දැකලා තියෙන හින්දා මේ දෙකේම ඩිජිටල් කරන්නේ ඇතුලේ අපි සම්පූර්ණයෙන්ම රෙද්ද කඩා ගත්තා වගේ ඩිජිටල් කරන්න කියලා හරියක් නැහැ හරියන්නේ නැහැ මංජල් මගේ හේතුව කියන්න හරිද දැන් ඇමරිකාක් සජනපද වගේ රටක් ගත්තත් ඩිජිටල් කරන්නේ වෙලා තියෙනවා නමුත් අවශ්‍ය අවස්ථාවලදී ඔවුන්ගේ යම් යම් තාප වලින් වෙන් කරලා තියෙනවා මැනුවල් කරනවා ඒ වේදන් මැනුවල් වලට වඩා වෙන වෙනම ඒව ඔපරේට් කරනවා වෙන වෙනම සයිලෝස් වල හේතු මොකද දන්නවද මේව ඇතුලේ එකතු වෙන්නේ මොනවද අපේ අතිශය පෞද්ගලික දත්ත අතිශය පෞද්ගලික දත්ත. එතකොට කාරණා දෙකකින් මේක ඉතාමත්ම දරුණු විදිහට අපයෝජන ලක් වෙන්න පුළුවන්. එකක් තමයි අපි සම්පූර්ණයෙන්ම මේවා 100%ක් ඩිජිටල් කරන්න කරනකොට ඒකට සමානුපාතිකව අපේ තියෙන සයිබර් සිකියුරිටි අපි හදලා තිබුණ නැත්නම් රටක තියෙන සියලුම දත්ත ටික එකතැනකට ආවෙන් පස්සේ අපි ඕන තරම් දෙකලා තිනවා. ඒ කියන්නේ සයිබර් හැකර්ස්ලා මේවා සම්පූර්ණයෙන් ඇටෑක් කරලා ගත්තයින් පස්සේ අපි සම්පූර්ණයෙන් වල්නරබල් ඒ කියන්නේ වෙළඳපළේ ඉඳලා හැම තැනටම අපි සම්පූර්ණයෙන් දුර්වල වෙනවා. විනාඩි පහක් යන්නෙත් නැහැ. බංග්ලාදේශයේ දැක්කනේ මහ බැංකුව හොරගම් කරපැහැටි. හරිද? එහෙමනම් ඕගොල්ලෝ 100%ක් ඩිජිටල් කරන එකට යනවා නම් මට මම පුද්ගලික විදිහට මට මාව කන්වින්ස් කරන්න නම් ඕගොල්ලෝ කියන්න ඕනේ කොහොමද ඕගොල්ලෝ මේකට හරියන සයිබර් සිකියුරිටි ප්ලැට්ෆෝම් එක හදන්නේ කියලා. ඒකත් කතා කරලා නැහැ කවුරුත් හරිද? ඒකයි මම කියන්නේ මේ ගොඩක් අය නිකන් අර අන්දිව අර අලියට තියෙනවා වගේ අතපත ගන්න එකක් දකිනවා. දෙවෙනි එක තමයි අපේ රට කියන්නේ සර්ව කියන්නේ තාමත්ම හොඳ ඩෙමොක්‍රසියක් තියෙන රටක් නෙමෙයි. හරිද? මම ස්විට්සර්ලන්තේවත් නෝර්වේ වගේ රටක් නෙමෙයි. හිතන්නේ මේක අතිශය දරුණු ඒකාධිපති පාලනයකට පාලකයෙක් ආවපත් වුණා කියලා. සහ එහෙම නැත්නම් ඒ ඒකාධිපති පාලනයකට යන්න පුළුවන් කණ්ඩායම බලයට ආවා කියලා. ඔවුන් මේක කොච්චර දුරට පාවිච්චි කරලාද අපේ සියල්ලක්ම එතකොට ඩිජිටල් වෙලා ඉවරයි. ඔයා මංජුල උදේ කන බොන එකේ ඉඳලා ඔක්කොම ඩිජිටලයිස් වෙනවා. QR කෝඩ් එකෙන් තමයි පේමන්ට් එක කරන්නේ. වා යන්නේ නැතෙන්, වා වාහනේ ගන්න තැන්, ඔයා බඩු මිලදී ගන්න දේවල්, බේට් ටික ගන්න එක, ඔයාගේ ලෙඩ ටික හැම දෙයක්ම තප්පර දෙකක් ඇතුළත රටේ නායකයන්ට බලා ගන්න පුළුවන් වෙනවා. ඒක ඇතුළේ වෙන්න පුළුවන් දේශපාලන පරිගණීම්. මම කියන්නේ අපේ රටේ හොඳට අපිට අත්දැකීම් නැද්ද කියන ඔය වගේ දේවල් වලට තියෙන දැනුමත් එක්ක අර ෆයිල් තියාගෙන ඉන්නවා කියලා කාලයක් වෙයි මහින්ද රාජපක්ෂේම කිව්වේ ෆයිල් ලීඩ් දානවා කියලා. තාමත් කට්ටිය තියන් ඉන්න ෆයිල්. අන්න ඒක තමයි. මම කියන්නේ දේශපාලනිකව අපේ මොකද මම එච්චර සුද්ධ වූ දේශපාලනයක් දකින්නේ අපේ රටේ. ඒකට එහෙම වුණාම එතන ලොකු අවදානමක් තියෙනවා. 100%ක් මේක ඩිජිටල් කරනේ කරලා ගතර ගත්තයින් පස්සේ හැම දෙයක්ම සම්බන්ධ කරලා ওই කතාව කියන්නේ බෑ. මොකද දන්න මිනිස්සු දන්නවා මේක තුල බෑන කතාවක් තියෙනවා කියලා. ඒ කියන්නේ මම කියන්නේ ඩිජිටල් කරනේ කියන එක අනිවාර්යෙන් වේදු රටක. හරිද? ඒක තුල තමයි රටේ ප්‍රගමණය තියෙන්නේ. අපි ඒක නවත්තනවා නෙමෙයි. මොකද මේ ඔක්කොටම වඩා අපි ලෝකයේත් එක්ක ඉස්සරහට යන්නේ යෝජනා ඉදිරිපත් කරන කණ්ඩායමක්. හැබැයි එතනදී අපි හරි පරිස්සම් වෙන්න ඕන දෙයක් තියෙනවා. පුද්ගලයන්ගේ තියෙන පුද්ගලික භාවය. පුද්ගලික භාවය අතිශය වැදගත්. කොහොමද ඔයගොල්ලෝ පුද්ගලික භාවය ආරක්ෂා කරන්නේ? මේ දත් එකතු කිරීම හරහා පුද්ගලික භාවය ආරක්ෂා කරන්නේ. ඊට පස්සේ ආයෙත් සෝෂල් සේෆ් net එකට එනකොට ඔව්. එතනදී අපේ රටේ දැවැන්ත
අකාර්යක්ෂම ක්‍රමවේදයක් තමයි පහු සමෘද්ධිය සහ අදටත් අස්වැසු මහරා ක්‍රියාත්මක වෙන්නේ. මොකද ඒකට ලබා දෙන මුදල් ඒ පුද්ගලයෝ හරිම පුද්ගලයෝද කියලා අපි දන්නේ නැහැ. ඊට පස්සේ මුදල් ඇත්තටම වියදම් කරන්නේ අත්‍යවශ්‍ය භාණ්ඩවලද කියලා දන්නේ නැහැ. ඒ වගේ ගැටලු කාරණා ගොඩාක් තියෙනවානේ. ඉතින් මේක ඊට වඩා කාර්යක්ෂම විදිහට ඒක බෙදහැරීම කරන්න පුළුවන් ක්‍රමයක් ඉදිරිපත් වුණොත් එහෙම මම හිතන්නේ ඒක හොඳ දෙයක්. يعني ඒක තාක්ෂණික වශයෙන් ඒක හොඳයි. මොකද ඒක හරහා එතකොට ඔවුන්ට තවදුරටත් කම්මැලිව මේක ඇතුලේ මේ සල්ලි ටික අරගෙන ජීවත් වෙනවට වඩා අර අත්‍යවශ්‍ය බඩුව විතරයි මේ මුදල් ලැබෙන්නේ. එහෙම නම් අනිත් දේවල් ටික සම්පූර්ණ කරගන්න තමන්ට නැවතවත් රැකියාවක් හොයාගන්න තමන්ගේ ආදායම මට්ටම වැඩි කරන්න මිනිස්සුන්ට පොඩි ඉන්සෙන්ටිව් එකක් තියෙනවා. එතකොට සජිපි තව කතා කරලා තියෙනවා ඒගොල්ලෝ يعني මේක එක්තරා කෙටි يعني කාලයකට විතරයි ලබා දෙන. එතනින් පස්සේ ඔවුන්ව සමාජයේ තියෙන ශ්‍රම බලකාය යාන්ත්‍රණයට එකතු කරගන්න උත්සාහ කරනවා කියලා. ඒ වැඩ පිළිවෙල හරියට කතා කරලා නැහැ. නමුත් එහෙම කියලා තියෙනවා. හැබැයි සමනේ ප්‍රතිපත්ති ප්‍රකාශක අපිට මේ ප්‍රධාන වශයෙන් වැදගත් වෙන්නේ මේ වගේ කාරණානේ. ඇයි මේ පක්ෂ මේ වගේ දේවල් උඩින් පල්ලෙන් ලිස්සලා ගිහිල්ලා ඉවරලා මේ මිනිස්සුන්ට පොඩි කතාවක් කියලා වෙලා මේ ඒක තමයි ඛේදවාචක අපේ රටවල. ඒ කියන්නේ මේක ඇත්තටම දන්නවනේ මංජුල. ඒ කියන්නේ ඇත්තටම මේසරේ හොඳයි. මොකද මේසරේ ඕගොල්ලෝ වගේ අය සමාජ මාධ්‍යවලින් මේවා දැඩි ලෙස අභියෝගයට ලක් කළ කාරණා කරුණු කාරණා වලට යන්න පටන් ගන්න තියෙනවා. මොකද ආර්ථිකය සම්පූර්ණයෙන්ම නැට්ටරම් වැටුණ හින්දා. එහෙම වුන් නැත්තම් මේසරෙත් මේක සම්පූර්ණ නිකන් ලියවිල්ලක් විතරයිනේ. මං කියන්නේ මේක එළියට දාන්න අපි කොච්චර වියදම් කරනවද මේ පක්ෂ විසින්? මිලියන 40ක් 50 සමහර විදන් කරනවානේ උත්සව වලට. ඊට වැඩි වෙන්න පුළුවන්. ඔව් ඊට පස්සේ බෑ ඒක එතනින් පස්සේ ඒක හැම විවරණ අපි දැක්කනේ අද වෙනකන් තියෙන මැනිෆෙස්ටෝස් ගත්තොත් එහෙම පුදුම ලස්සනට ඔක්කොම ලියලා තියෙනවා. නමුත් ඒ කිසිම දෙයක් ක්‍රියාත්මක වෙන්න නැති ගැටලුවක් තියෙනවානේ. මම කියන්නේ දැන් මේවා accountable වෙන්න කරන්න පුළුවන් වෙන ක්‍රමයේ තමයි මේ විදිහට අපි අද වෙනකොට මේ වගේ දේවල් රෙකෝඩ් කරලා තියලා මේවා ප්‍රශ්න කරන්න ගන්න එක. සහ මෙතනදී මම ඇත්තට මගේ කරනවා කියන්නේ මේකෙන් කියන්නේ මේ සජිබ හොඳයි කියන එක නෙමෙයි. සජිබ විසින් මේ කෙටි කාලින මධ්‍ය කාලින දීර්ඝකාලින විදිහට ප්‍රතිපත්ති ප්‍රකාශය ඇතුළේ ඇක්ෂන් ප්ලෑන් එකක් දාපු එක මම ආගය කරනවා. ඒක කරනවද නැද්ද කියන පොලිටිකල් විල් එක ගැන අපි දන්නේ නැහැ. මේගොල්ලෝ සමහර මේක සම්පූර්ණ නොකරන ඉඩ තියෙනවා. අපිට ප්‍රශ්න කිරීමේ හැකියාව. ප්‍රශ්න කිරීමේ හැකියාවක් තියෙනවා. මොකද හරියටම කියලා තියෙනවා. දැන් ඕක මට ප්‍රශ්න කරන්න බෑ මේක ඇතුළේ. ජාතික ජන බලවේග ඇතුළේ. මොකද එහෙම මට ඇක්ෂන් ප්ලෑන් එකක් නැහැ මේක ඇතුළේ. කතාවක් තියෙනවා හැදෙන රටක් ගැන, ලස්සන රටක් ගැන. නමුත් මොකද මම ඇත්තටම බලාපොරොත්තු වුණා මේක ඇතුළේ ඒගොල්ලන්ගේ ඇක්ෂන් ප්ලෑන් එක කෙලිටෙයි කියලා. ඒ ඇක්ෂන් ප්ලෑන් එක කෙලිට ආවේ නැහැ. තාමත් පරක්කු නැහැ. පුළුවන් නම් ඇක්ෂන් ප්ලෑන් එක කියන්නේ මේ සාධනීය විචනයක් කරන්නේ. මොකද ඒක ඇතුළේ අපිට ඔබ ගැන හොඳ අවබෝධයක් ඇති කරගන්න පුළුවන් වෙනවා. දැන් බදු ප්‍රතිපත්තිය ගන්නකො. බදු ප්‍රතිපත්තියේදී ජාතික ජන බලවේග කියන ඔන්නේ ටැක්ස් බේස් එක ලොකු කරනවා, බදු සංශෝධන ගේනවා, මිනිසුන්ට පීඩනයකින් තොරව බදු ආදායමත් වැඩි කරගන්න ගමම්ම මේ රටේ ආදායමත් වැඩි කර ගන්නවා කියලා මම කියන්නේ ආර්ථික ප්‍රතිපත්ති මාලාවේ කියන එක. ඔව්. හැබැයි දැන් සජිබේ ඒක හරියට කියලා තියෙනවා. හරි හෝ වැරදි කරන්න මොකද්ද කියලා දෙනවා. පේ ටැක්ස් එක 0.0 ඉඳලා වැඩි ගන්න. 100ට මෙච්චර 22 24ට නේද වැඩි කරනවා කියලා කියනවා. ඊට පස්සේ කෝපරේට් ඉන්කම් ටැක්ස් එක ඒගොල්ලන් තාම කියන්න බෑ කියලා කියනවා. ඊට පස්සේ වැට් එක 18% ඉඳලා 15%ට අඩු කරලා කියලා අඩු කරනවා කියලා කියනවා. දැන් ඒකෙදි මම යෝජනා කරනවා ඇත්තටම pay tax එක 0.0 ඉඳලා 140 කියන කමක් නැහැ. හරිද? අපේ වගේ රටවල සුබ සාධන රාජ්‍යයක් විදිහට අපි ක්‍රියාත්මක වෙනවා. අපේ රටේ තියෙන බේත් ටික, අපේ රටේ තියෙන අධ්‍යාපන හැම එකක්ම නිකන් හම්බෙනවා. මම කියන්නේ එතකොට අපේ tax brackets වලදී 105,000කට million එකට ආසන්න ආදායමක් ගන්න නම් ඒ කොටස විතරක් 140ක් tax ගියට කමක් නැහැ. ඔව් කියනවා million මාසිකව million භාගයක පමණ ආදායමක් දක්වා 124%කට සීමා වුණු ඇත. මම කියන්නේ ඒක මදි. මදි. මම හේතුව කියන්නම්. ඔව්. අපේ දැන් අපි ගත්තොත් එංගලන්තේ ගත්තොත් ෆ්‍රාන්ස්යේ ගත්තොත් ස්කැන්ඩිනේවියන් රටවල් ගත්තොත් ඔය රටවල්වත් අධ්‍යාපනයේ සෞඛ්‍යමේ හැම එකක්ම ෆී දෙනවනේ. ඔව්. ඒතර ඒකින්ද ඒගොල්ලන්ගේ 140 160ටත් යනවා. හැබැයි ඒ ඔක්කොම අධ්‍යාපනයේ සෞඛ්‍ය හරහා මිනිසුන් ලැබෙනවා. දැන් අපි හරහා අපිට ඔක ලැබෙන්නේ නැහැ. මම කියන්නේ අපිට withholding tax එක හරහා මේ වගේ එකක් අරගෙන අපි හිතමු මංජුල වාගේ ළමයින්ට පුද්ගලික අධ්‍යාපනය දෙන්න කියලා. ඔව්. ඔයාට අවුරුද්දන් තිබුණාට tax returns කරන්න පුළුවන් වෙනවා. හරි මම රජයේ අධ්‍යාපනය මම භාවිතා කරලා නැහැ නේ. අනිවාර්යයෙන්. මට tax return එක මගේ tax return එක මට එන්න ඕනේ ඒකට. වගේ ඒක සාර්ථක වෙනවා. වෙනවා. පැහැදිලිව මම කියන්නේ out of the box හිතන්න ඕනේ. මේ රට මේ වෙලාවේ ගොඩ දාගන්න නම් අපි ඉස්සලාම withholding tax එක වැඩි කරලා පුළුවන් තරම් රාජ්‍ය ආදායම ඉක්මනට ලබාගෙන upfront ලබාගෙන පඩියෙන් ඊට පස්සේ tax returns වලදීව clear කරන්න ඕනේ. සෞඛ්‍යයටත් ඒක දාන්න ඕනේ. ඒක අදාළයි. ඉතින් මම කියනවා හිතන්නේ නැහැ නේ මිනිස්සු. ඊට පස්සේ මිනිස්සු ඒ පෞද්ගලික දාංශයට යන්නට උත්සුක වෙනවා. මම දෙපැත්තට මම කියන දේ. ඒතර රජරත් බරක් වෙන්නේ නැහැ. රජෙත් තියෙන සල්ලි ටිකෙන් රජෙට පුළුවන් වෙනවා රජේ ටික මම පවත්වාගෙන යන්න. ඊට පස්සේ කෙනෙක් කැමති නම් පුද්ගලික අංශයෙන් ලබා ගන්න ඒකටත් අවස්ථාවක් ලැබෙනවා. ඒ වගේම මංජු දැන් මේ ආයතනික ආදායම් බද්ද අපනයන මත ලාභ සඳහා දැනට පවත්වන 30% අනුපාතයේ 6% දක්වා අඩු කිරීමට සහ බහුජාතික සමාගම් සඳහා 15% පදනම් කාදන හා ලාභ විතැන් කරන ටිකක් මේ ආර්ථික වචන අපිට ඔබට තේරෙන්න ඇති අවම විකල්ප බද්දක් හඳුනා දීමට අදහස් කරමු. ඒ වගේමයි මේ දැන් මේ බදු වලට අමතරව මේ ලංකාවේ මේ පහුගිය කාලේ බොහෝ විපක්ෂ දේශපාලන පක්ෂ කතා කරපු දෙයක් තිබ්බා. මේ බොහෝ ලොකු ආයතන උන්ගේ ඩොලර් සංචිත පිටරට හඳවා ගන්නවා ලංකාවට ගේන්නේ නැහැ. මේක මේ කතාව සහ මේ ඩොලර් සංචිත නදවා ගැනීම සම්බන්ධයෙන් මොන වගේ වැඩ පිළිවෙලක් ක්‍රියාත්මක කරන්න ඕනද මේ
පක්ෂය සඳහා යෝජනා කරලා තියෙනවාද යම් කාරණා. ඉතින් හරිනේ මම කෙනෙක් වැරද්දක්ද? මේ මිනිස්සු ඩොලර් එළිය තියන් ඉන්නේ මේ රට අස්ථාවර කරලා හින්දානේ. අනිවාර්යයෙන්ම. කවුද ඒගොල්ලෝගේ සල්ලි? කවුද කැමති තමන් අමාරුවෙන් හම්බ කරන සල්ලි කවුද කැමති අස්ථාවර දනක තියලා තියන්නේ? මම ඔයා කවදාත් එහෙම දෙයක් කරාද කියන්නේ නැහැනේ. හරිද? එහෙනම් අපි කරන්න ඕනේ මේ මිනිස්සුන්ට බැන බැන ඉන්න එක නෙමෙයි. ඒ කියන්නේ ඒකෙන් පෙන්නන අපේ රටේ දේශපාලඥයන් දේශපාලඥයන්ගේ තියෙන අසාර්ථකත්වය. අසාර්ථකත්වය. මේ මිනිස්සු ඒ සල්ලි ටික අරන් ගිහලා තියෙන වෙන රටකනේ. මෝදෙහම් ගන්න නැහැනේ. ඒ කියන්නේ ඒ රට ඊට වඩා සාර්ථකයිනේ. මම කියන්නේ ඒක ඩුබායි වලට ගෙනියනවා නම්, ඒක සිංගප්පූර් වලට ගෙනියනවා නම්, ඒක ස්විට්සර්ලන්ඩ් ගෙනියනවා නම්, මම කියන්නේ ඒ රට උගන්ඩා හරි ගෙනියනවා නම්, මම කියන්නේ ඒ රටේ මොකක් හරි දෙයක් තියෙනවා. මම කියන්නේ අපි කරන්න ඕනේ මේ මිනිස්සුන්ගේ තව ටිකක් අතපය වදින එක නෙමෙයි, ඒ රටේ ඒ ගෙනියන මිනිස්සු ටිකට ඒ මිනිස්සු ඩ්‍රාමතර වෙන මිනිස්සුත් අපේ රටට අරන් එන්න පුළුවන් විදිහට අපේ රටේ සම්පූර්ණ මේක හදලා ගන්න එක, වපසරි හදන එක මේ රට ඇතුලේ. මම කියන්නේ අපේ නායකයෝ කරන්න ඕනේ තවදුරටත් මේක අඳු, ඒ කියන්නේ අපේ අඳු බැඳ දැමමින් බිල්ලෝමාවින් කරන වැඩක් නෙමෙයි. ඒවනේ මේක නෙමෙයි. ඒ කියන්නේ තියෙන අසාර්ථකත්වය, ඒ කියන්නේ අද ලෝකේ ගොඩක් විවෘත වෙලා හින්දා අසාර්ථක තැන්වලින් මිනිස්සු ශ්‍රමය ධනය මේ හැම එකක්ම එළියට යනවා. ඒකද එතකොට අපි අසාර්ථක නායකත්වය කරන්නේ ඒව නවත්තන්න එන්නේ තව තව පාලම් බඳින්න හදනවා. ඒකට තව තව අසාර්ථක වෙනවා. ඔගේ දවස්වල විපක්ෂ දේශපාලනේ ලොකු සරම්පාටයක් උනේ මේ ඩොලර්ස් ටික ඇයි පිටරට තියන්නේ? ඇයි මේ ලංකාවට ගේන්න? ඇයි ගේන්නේ මම අහන්නේ. මගේ තර්කය ඇයි ඒගොල්ලෝ ගේන්නේ ලංකාවට? ගේන්න තැනක් හදලා තියනවාද? ඒ මම කියන්නේ මේ අපේ දේශපාලඥයන් තේරුම් ගන්න ඕන දෙයක් තමයි කවදාවත් ඒ කියන්නේ ප්‍රාග්ධන ගලායෙම හෝ එළියට යාම කියන එක ඒ දේ නෙමෙයි කරන්න ඕනේ. ආණ්ඩුව කරන්න ඕනේ ඒකට බල කරන එක නෙමෙයි. ඒකට අවශ්‍ය කරන පසුබිම හැදුවෙන් පස්සේ ඊටු ටික ඉබේටම හැදෙනවා. ඕක මම කියන්නේ දැන් අපි හතු ව්‍යාපාරයක් කරනකොට මංජුල හතු ව්‍යාපාරයක් පටන් ගත්තොත් මංජුල හතු හිටවන්නේ නැහැනේ. හතු ව්‍යාපාරයක් කරනකොට මොකද කරන්නේ? ඒකට අවශ්‍ය කරන ලීගුරු ටික දාලා, ඒකට අවශ්‍ය කරන ලයිට්ස් ටික දාලා, ඒකට අවශ්‍ය කරන පසුබිම හදනවා. බෑග්ග්‍රවුන්ඩ් එක හදනවා. ඊට පස්සේ මොකද වෙන්නේ? හතු ටික හැදෙනවා. හතු ටික හැදෙනවා. ඒකනේ අපි කරන්න ඕනේ. අපේ රටේ දේශපාලකයන් මොකද කරන්න හදන්නේ? හතු හදන්න හදනවා මේක ඇතුලේ. ඒක කරන්න බෑ. හරියට පසක් නෑ, පොහොරක් නෑ. නැතුව කොහෙද හත්තක් හැදින්නේ? මං කියන්නේ තේරුම් යථාර්ථය තේරුම් ගන්න. අසාර්ථක දේවල් මේක රටක්. මේක මේ තමන්ගේ පුද්ගලික දෙයක් නෙමෙයි. රටක් බැඳිලා තියෙන ලෝකයක් එක්ක. ඒ ලෝකය ඇතුලේ මේ ගලා යාම ඉතාමත් වේගෙන් සිද්ධ වෙනවා. ඒ මිනිස්සු රටේ ලින් සල්ලි පාක් කරලා තියෙන මේ රට ඇතුලේ තියාගෙන වැඩක් නැති හින්දා. හරි ප්‍රතිපත්ති ටික අරන් එන්න. පෑ 24ක් ඇතුළත ඔයිට වඩා දැවැන්ත ලෙස මේ මුදල් ගලායමක් සිද්ධ වෙනවා. හැබැයි වැඩ පිළිවෙල හරියට තියෙන්න ඕනේ. මොකක්ද කියන එක. දැන් ඒ වගේම මේ ජනප්‍රිය පාටයක් තියෙනවා. මම මේක ගැන අහන්නම හිතුණා මේ සිගරට් සහ මද්‍යසාර සඳහා නිෂ්පාදන බද්ද සහ කැසිනෝ සඳහා වන බද්ද බදු අවම කිරීම සඳහා වන අරමුදල් සැපයීමට භාවිතා කරනු ඇත. දැන් මේ දැන් අපේ රටේ මේ සිගරට් මද්‍ය සාර සඳහා මේ බදු ගහන එක සහ මිල වැඩි කිරීම ඉතා සාම්ප්‍රදායකාරණයක් වෙලා තියෙනවා. ජනප්‍රිය කාරණයක් වෙලා තියෙනවා. හැබැයි මේ ලෝකෙ එහෙම නැහැ. මේ කැසිනෝ කියපු ගම කැසිනෝ බද්ද බදු ගහනවා. හැබැයි අපි කැසිනෝ දාන්නේ මේ ලංකාවේ අයට මේ කැසිනෝ යන්න නෙවෙයි, මේක මේ විදේශීය සංචාරකයන් ගෙන්නා ගන්න. අපි ආකල්පෙම වශමුකුත් මේ ගැටලුවක් තියෙනවා නේද මේ ආර්ථිකය හදද්දී? ඒ කියන්නේ මම කියන්නේ අපේ රටේ තියෙන වල්නරබිලිටි එක පාවිච්චි කර කර, ඒ කියන්නේ එච්චරයි අපේ දේශපාලඥයන්ට තේරෙන්නේ. ඒ කියන්නේ අපිත් බෞද්ධ රටක්, තායිලන්තයේ බෞද්ධ රට. තායිලන්තෙන් තමයි සියම් නිකාය ගෙන්නලා තියෙන්නේ. ඉතින් තායිලන්තේ එහෙම වෙන්නේ, අපි මෙහෙ වෙන්නේ. ඔව් මම තව ඔකට අපේ රටේ දේශපාලඥයන් ඔළුව වැඩ කරන හැටි තේරුම් ගන්න මම හොඳ දානක් දෙන්න. මම ඉතාමත්ම ප්‍රෝග්‍රෙසිව් දේශපාලඥයෙක්. මම පුද්ගලිකව ලෝකේ ජීවත් වෙන මිනිසෙක් විදියට. එතකොට සාමාන්‍යයෙන් මොකක්ද එකට කියන්නේ අපේ තියෙනවනේ ඔය මොනවාද ඒ කැසිනෝ වගේ දේවල් එක්කම එන දේවල් තියෙනවනේ මේ කියන්නේ අපේ ශ්‍රමය විකිණීම සම්බන්ධ කාන්තාවන්. හරිද? එතකොට එතනදී ලිංගික ශ්‍රමිකයන්. ඔව් ලිංගික ශ්‍රමිකයන් නීතිගත කිරීම කියන එක මම ඉතාමත්ම එකඟ තැනක්. හරිද? හැබැයි ඒ දේ වෙන්න ඕනේ මංජුල ඒ මිනිස්සුන්ට ඒක බයි ඩිෆෝල්ට් නෙමෙයි. ඒ මිනිස්සුන්ට වෙන කරලන්න දෙයක් නැති හින්දා එතනටපත් වෙලා නෙමෙයි. ඒක වෙන්න ඕන ඔප්ෂන් එකක් විදිහට. අපිට මේ ඒගොල්ලන්ට අපේ රටේ කාන්තාවන්ට අනිත් ඔප්ෂන්ස් උත් ඔක්කොම තිබිලා රකියාවල් කරන්න ඒගොල්ලෝ තෝරා ගන්නවා නම් මේක ශේෂ්ඨ. තමන් කැමැත්තෙන්. හැබැයි අපේ රට මොකද කරන්නේ? අපේ රට බයි ඩිෆෝල්ට් එතන තල්ලු කරලා අපේ රටේ බහුතරය කරන්න දෙයක් නැති හින්දා අපේ රටේ අපි දන්නවා අම්මලා අක්කලා ඕන තරම් අද වෙනකොට පවුලේ ළමයින්ට තියෙන සහෝදර සහෝදරයන් කණ්ඩ දෙන්න හින්දා කරන්න රැකියාවට අමතරව ගිහලා තව පැය ගාණක් ඇඟ විකුණන වැඩක් කරනවා. හරිද? ඒ තත්තර පත් කරලා ඊට පස්සේ මේවා තල් ගන්න හදනවා. මම කියන්නේ ඒ තරම් අසාර්ථක මිනිස්සු. ගංජා විකිණීමත් එහෙමයි මම කියන්නේ. ඒ වගේ දේවල් හැම දෙයක්ම බයි ඩිෆෝල්ට්, ඒ කියන්නේ රටක දුර්වලතාවයේ මිනිසුන්ව බයි ඩිෆෝල්ට් තල්ලු කරලා ඒක ශේෂ්ත්‍රයක් විදිහට අනුගත කරන්න හදනවා නම් ඒ තරම් දුර්වල පාලකයෝ. අපේ රටේ නායකයෝ කියනවා මේ රටේ මේ අවුරුද්ද ගියේ ලක්ෂ 2 එළියට, අපි ලබන අවුරුද්ද ලක්ෂ 3ක් කොහමරි එළියට යවන්න ඕන කියලා ලංකාවෙන් එළියට. ඒ කියන්නේ රෙමිටන්ස් ගන්න මොන ලැජ්ජ නැති ප්‍රකාශද මේවා. මම කියන්නේ තමගේ දරුවා, ළමයි, වයිෆ් දාලා අවුල් සංස්ථාවල් කඩා දමන්නේ. මම කියන්නේ අපි මොකටද වෙන රටවල සම්පූර්ණ ආර්ථික රටක් කියලා කියන්නේ? ඒක ඇතුළේ තියෙන ප්‍රධානතම දේ තමයි රටවල තියෙන පවුල් කුඩුම්බේ කියන එක. පුදුමාකාර මානව සම්පත්, පවුලක් ආරක්ෂා කරනවා.
අපේ රටේ පවුල් සීසීකට 1985 ඉඳලා පවුල් සීසීකට එක ජාතිවාදී ප්‍රශ්න ආගම්වාදී ප්‍රශ්න ඉඳලා ආර්ථික ප්‍රශ්න ඉඳලා මිනිස්සු පවුල් අද රටේ අපේ රටේ පවුල් 10ක් ගත්තොත් පවුල් 5ක 6කම කවුරු හරි කෙනෙක් එළියේ ඉන්නවා ඒක සාමාන්‍යකරණය වෙලා මම කියන්නේ ඒ වගේ මහා පෞකාර තැනකට මේ රට තල්ලු කරලා තියෙනවා අපි සභ්‍යත්වයේ සංස්කෘතිය ගැන තමයි කතා කරන්නේ ඒක කොච්චර දුරට කාදරේට ලක් වෙලාද කියන එක දන්නේ මේක ඇතුළේ ජීවත් වෙන මිනිස්සු හැමෝම දන්නවා ඒක එහෙම නැහැ කියලා. ඔව්. හැබැයි දන්නේ නැවගේ ඉන්නවා. ඉන්නවා. ඒක දේශපාලඥය භාවිත කරනවානේ. නෑ මේක මෙහෙම තියෙනවා කියලා දැන් ගන්න. ඉතින් ඔය වගේ සමාජ කාදණයක් තියෙන්නේ. එහෙනම් මේ අපි දැන් සෑහෙන දේවල් සාකච්ඡා කරා. මට මේ අවසන් කරන්න කලින් මේ ඉතාලම මේ බේසික් විදිහට කියන්නේ කරුණු විදිහට මට ඉක්මනට කියන්න මේ ඊළඟට එන මොන ආණ්ඩුව වුණත් පළවෙනි මාස 6 තුලදී මේ ආර්ථිකය මේ තියෙන මට්ටමින් හෝ රඳවා ගන්න. මොකද ඔව් අපි අර බංග්ලාදේශයේ වෙනස් කරන කියලා දැන් වෙලා තියෙන වෙනස දැක්කන් පස්සේ අපිට මේ රට ගැන දුක හිතෙනවා මං කියන්නේ පළවෙනි මාස 6 තුලද වහම කළ යුතු කාරණා මොනවාද IMF එකේ වැඩසටහන සම්පූර්ණ ඉදිරියට යා යුතුමයි නම්බර එක ඒක කිසිසේත්ම අවධානයකට ගැනීමට සුදුසු නැහැ දෙවෙනි එක තමයි දෙක ඒක ඇතුලේ ඒගොල්ලන්ගේ ඇග්‍රීමෙන්ට් එක වෙනස් කරලා අර අපේ රටේ ආර්ථික ප්‍රසාරණයට අවශ්‍ය කරන යම් යම් වෙනස්කම් ටිකක් කරගන්න වෙනවා තැකිල්ල තියෙනවා තැකිල්ල තියෙනවා ඒක ඉතාමත් භයානක තත්ත්වයක් දෙවෙනි එක හරිද ඊට පස්සේ අපේ රටේ බදු අනිවාර්යයෙන්ම බදු ප්‍රතිපත්තිය ඉතාමත්ම කාර්යක්ෂම ක්‍රියාත්මක කරලා අපේ තියෙන බේස් එක ටැක්ස් බේස් එක වැඩි කරලා රාජ්‍ය ආදායම වැඩි කර ගැනීම සහ රාජ්‍ය ආදායම් රාජ්‍ය වේදම අවම කර ගැනීම තුළින් මූල්‍ය විනය හදාගත යුතුමයි මෙතනදී අමාත්‍යංශ ප්‍රමාණය මම නම්බර් වලින් කියනවා අමාත්‍යංශ 25ක් මේ ලංකාවට ඕනේ නැහැ අමාත්‍යංශ 15කින් නම් පිටින් මට කියන්න පුළුවන් අමාත්‍යංශ 15කින් නිකන් කිව්වොත් කමන්න එක ටිකක් ඉන්ට්‍රස්ටිං කාරණයක් ඒක මම වෙන මේවා වෙන මේවා රයිට් අමතෙන් 15කින් කරන්න පුළුවන් මේ රට මොකද අපේ රටේ චලක ආර්ථිකයක් නෙමෙයි ඒක රාජ්‍ය විදම අනු කරලා රාජ්‍ය ආදායම වැඩි කරලා ටැක්ස් වගේ දෙකකින් ඒ දේ කරනවා ඊට පස්සේ මූලිකම දේ තමයි පළවෙනි මාස 6 තුළත් අපිට පුළුවන් වෙනෝනේ අපේ රටේ ප්‍රාග්ධන ගලායම සිද්ධ වෙන්න නම් මේ රට ඇතුළත අපේ රටේ තියෙන ක්‍රෙඩිට් රේටින්ග් හැදෙන්න ඕනේ මොකද ජාත්‍යන්තර වෙළඳපොළවල් ඇතුළේ ඉන්න ප්‍රාග්ධන හිමිකරුවන් තමන්ගේ ප්‍රාග්ධන ගලායන දෙන්නේ ක්‍රෙඩිට් රේටින්ග්ස් හොඳට තියෙන තැන්වල සාවර තැන්වල අපේ රටේ ක්‍රෙඩිට් රේටින්ග් තාම ජංක් රේටින්. මේගොල්ලන්ට මූලික අවබෝධයක්වත් නැහැ. මිනිස්සු අපේ කට වචන නෙමෙයි විශ්වාස කරන්නේ. මොකද එතනින් එහා පැත්තේ ඉන්න ඉන්වෙස්ටර්ස්ලා ගැන මං හිතන්නේ මේගොල්ලෝ ඒ වගේ නෙගෝෂියේෂන් ටේබල් එකකටත් ගිහිල්ලා තියෙනවා කියලා. ඒක හදන්න වැඩ කරන්න ඉක්මන තාමත් මේකෙන් වැඩ කරන්න ඕනේ. මොකද ඒක තමයි තියෙන හොඳම ඉන්ඩිකේෂන් එක අපේ රටේ යම් ස්ථාවරත්වයක් ගොඩනගෙනවා කියන එක. ඒ ස්ථාවරත්වය හදාගත්තාන් පස්සේ ක්‍රෙඩිට් රේටින්ග් හදාගන්න වැඩ කරලා. මං කියන්නේ වෙනම ටීම් එකක් දාලා ඒකට අවශ්‍ය කරන දේවල් ටික වෙන වෙනම පළවෙනි මාසය කරලා ක්‍රෙඩිට් රේටින්ග් උඩට ගත්ත ගමන්ම ඉබේටම අපිට දැන් මේ වැහිලා තියෙන ණය වැළඳපළ සහ කොටස් වැළඳපළ ඇතුළේ ජාත්‍යන්තර ප්‍රාග්ධන ගලායමක් සිද්ධ කරගන්න පුළුවන්. ඒ වගේම ප්‍රධාන මේ අපේක්ෂකෝ දෙන්නම කියන මේ සටන් පාඩයක් තිබෙනවා මේ ස්ටෝලන් ඇසට් රිකවරි. අර මේ ජනප්‍රිය මේක මේ ඇත්තටම මේ කරන්න පුළුවන් දෙයක්ද නැත්නම් මේක මේ ජනප්‍රිය සටන් පාඩයක්ද? ජනප්‍රිය සටන් පාඩය. මෙහෙමයි නීති තියෙනවා. ජාත්‍යන්තර සම්මුතියක් ඇවිල්ලා තියෙනවා. ඉතින් හොස්නි මුබාරක් එක තාම හොයාගෙන තියෙන්නේ කී? තාමත් සීමිත ප්‍රමාණයක්. මං කියන්නේ ඒකයි. ඕක ඇතුළේ හොයාගන්න පුළුවන් දේ. මොකද අපි තේරුම් ගන්න ඕනේ ලංකාව ඇතුළේ නෙමෙයි මේ රොකඩක් දේවල් හංගලා තියෙන්නේ. ලංකාවෙන් ඉලී තාමත්ම විවිධාකාරයේ ක්‍රම අනුගමනය කරනවා. වරුත් හරි ස්මාර්ට්. හරි ස්මාර්ට්. ඒතර එතනදී අපිට විතරක් උමනාව තිබුණා කියලා බෑ තිබුණා කියලා බෑ ඒ රටවල තියෙන මේ නීති රාමුව මේගොල්ලන්ගේ තියෙන ජුරිස්ඩික්ෂන්ස් වල තියෙන බලපෑම මේ හැම දෙයක්මත් හරියට ලයින් උනෙන් පස්සේ තමයි ඔය ප්‍රොසෙස් එක යන්න පුළුවන් වෙන්නේ මං කියන්නේ කරන්න බෑ කියලා නෙමෙයි සෑහෙන කාලයක් යන සහ ඒ හොරගම් කරපු වලින් ඉතාමත්ම අඩු ප්‍රමාණයක් රිකවර් කරන්න පුළුවන් මට්ටමකට තමයි ඔක යන්නේ කියන එකයි මගේ කියවීම ලස්සන සටන් පාඩයක් විතරයි ලස්සන සටන් පාඩයක් මං කියන්නේ මිනිසුන් රවට්ටන්න බෑ ඊට පස්සේ මිනිසු ජීවිතේට මේ කිසිම දෙයක් විශ්වාස කරන්න නැති වෙනවා හැබැයි මෙහෙමයි මොලේ හැමෝටම දඬුවම් දෙන්න ඕන තරම් ක්‍රමවේදයන් තියෙනවා කෙලින්ම බදු ෆයිල් ඕපන් ටැක්ස් ෆයිල් ඕපන් කරලා තියෙන ඇසට්ස් වලට කොහොමද ආදායම් මේ ඒව ලබාගෙන තියෙන ලංකාවේ තියෙන ඇසට් තියෙනවනේ ඒවට සහ ඊට පස්සේ ඒව කොහොමද මේ මේකට බදු ගෙවලා තියෙනද කියලා බලන්න පුළුවන්නේ බදු ගෙවලා නැත්තම් කෙලින්ම එතනම يعني අපේ ඉන්කම් ටැක්ස් එක හොඳට මේ 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 නීති පද්ධතිය ස්ථාවර කරන්න ඇමරිකා එක්සත් ජනපදයේ ලොකුම මාෆියා මිනිස්සුන්ව ඇතුළේ ජීවිතාන්තය දක්වා හිරේ දැම්මේ මිනිස්සුන්ගේ මිනිමරුම් චෝදනාවත් හොරගම් ඒ වගේ දේවල් නෙමේ ඒව ඔප්පු කරන්න බැරි වුණා හැබැයි ඔක්කොම හිරේ දැම්මේ ටැක්ස් ෆයිල් වලින් බදු බදලා නේ ලොන්ඩරි. මොන බදු කෝ වත්කම් ටිකට හරියන්නේ කෝ බදු ගෙවලා තියනවාද? එහෙමනම් ඒක ඔප්පු කරගන්න බෑ. එහෙනම් ඔබ හිරේ ඒ තත්ත්වෙට මේක අරන් යන්න ඕනේ. මං කියන්නේ ඒක කරන්න පුළුවන් විදි තියෙනවා. ඒ විදිහට මේක කරන්න ඕනේ. ප්‍රායෝගික වෙන්න ඕනේ. ප්‍රායෝගික වෙන්න ඕනේ. එතකොට ඒ ඔය කතන්දර ටික තමයි ඉතාමත්ම අමාරු තැනක අපි ඉන්නේ. සෙල්ලම් කරන්න බෑ කියන්නේ අපි හැමෝටම හීන තියෙන එක. ඉන්න රටක් තියෙන්න ඕනේ මේක ඇතුලේ. එතකොට එතනදී මේ රට බොහොම සීරු මාරුට අරන් යන්න ඕනේ ගමනක් තියෙන්නේ. ඉතින් අපි දේශපාලන පක්ෂයක් විදිහට මංජුල අපි තීරණය කරලා තියෙනවා ඒ කියන්නේ අපේ දැනුම වුණත් ඒ කියන්නේ කිසිම දේශපාලන කුහකත්වයක් නැතුව අවශ්‍ය තැනකදී අවශ්‍ය විදිහට මේ විදිහට කතා කරන්නත් අපි ඒකනේ නිකන් කෙලවෙනකම් බලන් ඉඳලා මේ hina වෙනවා කියන එක නෙමෙයි අපි මේ කරන්නේ ඊට කලින් මේ කියන්නේත් මේවා පුළුවන් නම් හදාගන්න මේවා සාධනීය විදිහට ගන්න ඒ කියන්නේ මේක නොකරොත් වෙන්නේ ඕගලන්ගේ වල ඕගලම කපා ගන්නවා කවුරු බලයට ආවත් එන කෙනාටයි මේ කියන්නේ
ඒක අදාළ නැහැ ජාතික ජන බලවේගයේද මේකද කියන මොකද අපි දෙකුල්ලම අපි විශ්වාස කරනවා සාධනීය දේශපාලන රසක් කරන්න උත්සාහ කරනවා කියලා. ඒතර එතනදී අපි වුණත් අපේ දේශපාලනය කියන එක පැත්තකින් තියලා අවශ්‍ය දේවල් ටික ඒක රට වෙනුවෙන් අපි කරනවා. ඒ උදව් කරනවා. දේශපාලන ප්‍රතිලාභ බලාපොරොත්තු වෙන්නේ නැතුව. බොහොම ස්තුතියි මංජු සෑහෙන සාර්ථක සහ සෑහෙන හොඳ කතාබහක් මේ රට පාලනය කරන බලාපොරොත්තු වෙන සෑම අහන්න ඕන කතාවක්. බොහොම ස්තුතියි නිවුස් සෙන්ටර් වතාවට. අපි ඉදිරි වෙනස් වන දේශපාලන තත්ත්වය සමග යලි හමු වීමට බලාපොරොත්තු වෙනවා. බොහොම ස්තුතියි. බොහොම ස්තුතියි අවස්ථාව ලබා දීම.